ලෝකයේ සිනමාව වෙත තිබෙන අලුත් සබදියාවන් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඒ වෙනුවෙන් අවස්ථානුකූලව උප්පරිම වියදම කරලා ලාංකීය සිනමාවේ අලුත් ඉම් හොයන්න ඔහු අතේ තියෙන අන්තිම තුට්ටුව වෙනකන් වියදම් කරනවා. මේ ඉතිහාසය තුළ ඔහු ගැන ජයවිල්ලාල් විලේකුඩ ලියා තිබෙනවා. ඒ කෙසේ දෙයක් සිංහල සිනමාවේ මවගේ දරුවන් දෙදෙනෙකු හැටියට ලෙස්ටියම් පීරිසුත් අද මේ අපි කතා කරන චරිතයත් එකසේ සමසේ සැලකිය හැකි කියලා. ඒ අනුව මේ උත්තම චරිතය සිංහල සිනමාව සහ සිනමා වංශකතාවේ යුග මෙහෙවර වෙනුවෙන් කරන ලද දායකත්වය අද අපි කතා බහට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. රොබින් කුමාරස්වාමි තම්පෝ 1930 වසරේ දෙසැම්බර් මාස 29 වනදා යාපනයේදී උපත ලබන්නේ සුප්‍රකට සිනමා නිර්මාණකරුවෙකු W.M.S. තම්පෝ මහතාගේ පුතණුවකු ලෙසයි. යාපනයේ මධ්‍ය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරු හෙතෙම ඉන් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයනුත් කොළඹ නීති විද්‍යාලයනුත් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. නීතිය හැදෑරීම අතරමඟ අතහැර දැමූ රොබින් තම්පෝ ඉන්දියාව බලා යන්නේ සිය පියාගේ ආවාසයෙන් සිනමාව කෙරෙහි ඇති වූ බැඳීම නිසාවෙන්මයි. ඉන් අනතුරුව 1957 දී ඉන්දියාවේදී සිනමාව පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීමෙන් අනතුරුව 1957 දී සිය පියාණන් සමග එක්ව සේපාලී චිත්‍රපටය නිර්මාණය කරමින් චිත්‍රපටකරණයේ මුල් පොත් තබන්නට රොබින් තම්පෝට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව සිරිමලී චිත්‍රපටය නිර්මාණය කරන්නට ඔහු ඉදිරිපත් වුණා. සිනමාවට ඇති ඇල්ම නිසාවෙන්ම වඩාත් සිංහල භාෂාව පිළිබඳ අවබෝධාත්මක අධ්‍යාපනයකටද එළඹෙන හෙතෙම 1960 වසරේ සුවිනීත ලාලිනී චිත්‍රපටය නිර්මාණය කළා. ඒ සමගම රොබින් තම්පෝ සිංහල සිනමා වංශකතාවේ තවත් දැවැන්ත පෙරළියකට මාවත තනන්නේ දේශීය නිර්මාණ සහ කාර්මික ශිල්පීන්ට වැඩි වශයෙන් සිය චිත්‍රපට තුළ අවස්ථාව සලසා දෙමින්. එමෙන්ම ඉහළම තාක්ෂණික උපකරණ සහ තාක්ෂණයෙන් යුත් මැදිරියක්ද ඔහු වැල්ලම්පිටියේ ඉදිකිරීම සිංහල සිනමාවේ ප්‍රගමණයට දැඩි බලපෑමක් කළා. 1966 වසරේ වසරක් තුල චිත්‍රපට තුනක් නිර්මාණය කරමින් මෙරට සිනමා ඉතිහාසයේ වාර්තාගත දෙවැන්තම පෙරළියක්ද රොබින් තම්පෝ සිදු කළා. තාක්ෂණික කාර්මික ක්‍රියාවලියට එහා ගිය නිර්මාණවේදීන් පිරිසක්ද ඔහු ඇසුරේ වැඩුණා. 1963 සුදු සඳේ කළුවලා චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරමින් රිදී තිරයට ප්‍රවිෂ්ට වන කේමදාසයන්, සුදුසුදු චිත්‍රපටයේ සමග එන සෝමදාස ඇල්විටිකල ෂූරින්, රංගනයට පිවිසෙන එච්.ආර්. ජෝතිපාල, නීටා ප්‍රනාන්දු, බොනිපුස් පෙරේරා ආදීන් ඊට කදිම නිදසුන්. 1974 වසරේ සිංහල සිනමාව වෙනුවෙන් සිදු කළ අමිල මෙහෙවර අගයමින් දීපසිකා සම්මානයෙන් පිදුම් ලබන රොබින් තම්පෝ 1978 දී යාපනයේ සිංහල චිත්‍රපටවල ලක්ත පවත්වන්නට කටයුතු කළා. 1993 වසරේ OCIC උත්තමාචාරයෙන් රොබින් තම්පෝ මහතා පිදුම් ලැබුවා. ජාති ආගම් භාෂා සීමා අතික්‍රමණය කරමින් දේශීය සිනමාවක් උදෙසා සිය ශ්‍රමය ධනයමින්ම ඥානයද කැප කළ රොබින් තම්පෝ නම් සුවිශේෂ සිනමා ජීවියා 2002 වසරේදී අපින් සමුගත්තා. සිනමාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ හොඳම කාලය කැප කරපු රොබින් තම්පෝ ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහු මේ ජාතීන් අතර එකමුතුව ඇති කරගෙන දමිළ ජාතිකයන් බොහෝ දෙනෙක් සිංහල සිනමාවේ කටයුතු වෙනුවෙන් අවතීර්ණ කරගෙන ඒ ඔස්සේ ගොඩනැගෙන සිනමා සම්ප්‍රදායක් පොදු බවට පත් කළ මහා උත්තම ගණයේ චරිතයක්. ඔහු ගැන මේ අද සභාවට එකතු වෙලා ඉන්න හැමෝම හොඳින්ම අධ්‍යයනය කර තිබෙන ඔහුගේ සිනමා ජීවිතයත් එක්ක ගොඩනැගිලා ඒ ඔස්සේ ඈඳුණු සැබඳුණු සහසම්බන්ධතා ඇතිව දිවෙන උදවිය රොබින් තම්පෝ. ඔහු මොනවද සිංහල සිනමාවට කරලා තියෙන්නේ? මේ ගැන ඉතාමත් හොඳ විග්‍රහයක් කෙරෙන්ට අවසි චරිත ගණනාවක් අපිත් එක්ක ඉන්නවා. AD රංජිත් කුමාර මාධ්‍යවේදියෙක් විදියට, සරස විපවත්පතේ හිටපු කර්තෘවරයා විදියට, ඒ වගේම ඉන් එහාට ගිය තමන්ගේ ලේඛන කලාව තුළ රොබින් තම්පෝ හොයාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔහු පිළිබඳ විමර්ශනශීලී සටහනක් අපිට AD රංජිත් කුමාර මහත්මගෙන් එකතු කරගන්න පුළුවන්කම ලැබේවි.
අද මේ කතාබහට එකතු වෙනවා රොබින් තම්පෝ පරපුරේ බොහෝ දෙනෙක්. දැන් රොබින් තම්පෝ ගැන කතා කරන්න එකතු වෙන එක් දියණියක් තමයි ශාමිලා තම්පෝ. අපි ඒ පවුල් සබඳියාවත් එක්ක ගොඩ නැගෙන බොහෝ අපූරු කතාන්දර එතුමෙන් දැනගන්න සූදානම් වෙන්නේ. ඒ වගේම විටක ලංකාවේ සිනමාවේ වාණිජමය සිනමාවක් ඇති කළ ඒ ඔස්සේ මහා ධනස්කන්ධයක් උපයාගෙන ඒ උපේන සල්ලි ගෙඩිය පිටින් අපි කියන අරංගිල්ල වියදම් කරනවා කියලා අනික් සිනමා කර්මාන්තය දියුණු කරන්න තව තව පැතිවලට අන්න එහෙම අතේ සතේ තියෙන හැම දෙයක්ම සිනමා වෙනකින් වියදම් කරනකොට පැත්තක ඉඳලා මේ සිනමා කර්මාන්තයට අවශ්‍ය සහයෝගය ලබා දෙන රොබින් තම්පෝ ආදරණීය මැතිනිය නැත්නම් රොබින් තම්පෝගේ ආදරණීය බිරිඳ රීටා තම්පෝ මහත්මිය අද මේ වැඩසටහනට සහභාගි වෙනවා. අපි අමුතු විග්‍රහයන් කරන්න ඕනේ නැහැ. එළ සිනමාව පිළිබඳ අපි කතා කරනකොට අපි උත්තරීතර නාමයෙන් හඳුන්වන අප අතර බොහෝ දේ නූතනයට එකතු කරන සිනමා වංශ කතාවක් බඳු මහා සිනමාවේදී අපිත් එක්ක ඉන්නවා. ඒ තමයි ටෝනි රණසිංහ මහත්මයා. මම එක්තරා විදිහක වාසනාවන්ත වෙනවා මේ සිනමාවේදියාව යළි මෙවැනි වැඩසටහනකදී රසිකයාට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව. 60 දශකයේ ඉන්න ඔබට අපි කතා කරනකොට බොනිපස් ප්‍රනාන්දු චරිතය ඔබ කවුරුත් ආදරය කළ චරිතයක් බවට පත් වුණා. කාලාන්තරයකට පස්සේ සිනමා කාචයේ ඉදිරිපිට නොව රූපවාහිනී කැමරාව ඉදිරිපිට ඔහුගේ රුව ගුණ තේජස යළි දක්නට ලැබීම මොනතරම් වාසනාවක්. අපි ඉතාම සතුටින් පිළිගන්නවා. ඒ වගේම ලංකාවේ ජනමාධ්‍ය ශිෂ්‍රයේ බොහෝ චරිත අපිට හමු වුණා. හැබැයි සිංහල සිනමාවේ උන්නතිය සේම රොබින් තම්පෝගේ ජීවිතයේ යම් අවස්ථාවල බිඳ වැටීමේදී මේ මහා මාධ්‍යවේදියා ලියන එක ලිපියකින් රොබින් තම්පෝ අලු ගසා නැගිරෙන අවස්ථාව අපි දැකලා තියෙනවා. ඉතිහාසයේම සටහන් එකතු වෙලා තිබෙනවා. මම මේ කතා කරන්නේ අද මේ වැඩසටහනට එකතු වෙන එල්මු ගුණරත්න මහත්මයා ගැන. එතුමා ඔබසෝබ පුවත්පත් ඒ වගේම සිළුමිණ පුවත්පත් ජනතා පුවත්පතෙන් කරලද මෙහෙවර අපේ මතකයේ බොහෝ තැන්වල නැදී පවතිනවා. මේ හැමෝම රොබින් තම්පෝ ගැන කතා කරන්න අද සූදානම්. මට හිතෙනවා තම්පෝගේ සිනමාව සහ සිනමාව හා එකතු වෙන ගීතය ඒ ඔස්සේ ගොඩනැගෙන සංගීත අධ්‍යක්ෂවරු මේ සියල්ල ගැන කතා කරනකොට හොඳම තැන මෙන්න මේ ගීතය කියලා වෙලා. සැමියා බිරිඳගේ දෙවියා චිත්‍රපටයේ අපි මේ ගීතයට 50 ආදරය කරනවා. එච්.ආර්. ජෝතිපාලගේ හඬින් චිත්‍රපටයේ මේ ගීය එකතු වුණේ. දැන් මේ උදාහරණ කොට අද ගැයෙන වෙලාව. ඔතනක සිටියත් ඔබ මේ දිගල් ජීවත් වෙන්නකෝ ඔබේ හිතට දැනුමගෙන දී ගල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා සිහි කෙරුවත් පසු කිය දේ හිතලා සිහි කතමින් ඔබ දිගු කල් ජීවත් වෙන කොතැනක සිටියත් ඔබ මෙලුවේ දිගු කල් ජීවත් වෙන්නකෝ ඔබ එන දුරු මම සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔබ එන තුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
උහුතිරැකුමට මට වරලපුුණා සිරිසිදුලිය ඔබ දිිකුකල් ජීවත් වෙන්නකෝ පොතැනක සිටියත් ඔබ මිලුවේ දිිකුකල් ජීවත් වෙන්නකෝ හිතට සැරසුමගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුවාතේ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලුවේ දිගුකල් ජීවත් වෙන්නකෝ අද මේ එකතු වෙන ගීතයකුත් සමහර වෙලාවට අනුස්මරණීය සටහන් වෙවි. මේ කෘතහස්ත චරිත සියලු දෙනා අද මෙතෙන්ට එකතු වෙලා ඉන්නකොට. එල්ම ගුණරත්න මහත්මා, මේ ටිස්සා බේසේකරයන් රොබින් තම්පෝ ගැන විමර්ශනය කිරීමේදී එක් තැනක සටහනක් එකතු කරලා තිබුණා. මේ තම්පෝ පරම්පරාව සිනමාව හා සම්බන්ධනකට පුරාවෘතයක් කියලා. තම්පෝ පරම්පරාව සිනමාවත් එක්ක අපි සංසඳලා බලනකොට පුරාවෘතයක් කියලා. තම්පෝල බොහෝ දෙනෙක් මේ සිනමාව වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා කියලා. අපි ඉතිහාස කතාව පොඩ්ඩක් එකතු කරමුද? මං දන්නේ රොබින් තම්පෝ ඇත්ත වශයෙන් චිත්‍රපටි වලට එන්න කෙනෙක් නෙවෙයි යා හිටියේ. එයා නීතිඥයෙක් වෙලා නීතිඥයෙක් කට වැඩ කරන්න හිටියේ. ඇත්ත වශයෙන් මට යාව හම්බ වෙන පළමුවෙනි අවස්ථාවේ රොබින් නීති විද්‍යාලයේ හිටියේ. නීති විද්‍යාලයේ ඉඳලා එක්තරා මගුල් ගෙදරකට ඇවිල්ලා හිටියා. එයාවේ තිත්තානන්ද අබේසේකරගේ මගුල් ගෙදරට මට ආරාධනා කළා තිබුණා. මට ඉතින් තමයි රොබින් තම්පෝ අඳුරලා දුන්නේ තිත්තානන්ද අබේ මනමාලයම අඳුරලා දුන්නා මට. පස්සේ මේ රොබින් තම්පෝ දැක්කහම ඇත්ත වශයෙන් හොයන්න බෑ නීතිඥයෙක්ද කියලා. ඇත්ත වශයෙන් නළුවෙක් කියලා තමයි හිතින්නේ. මොකද කොණ්ඩෙ හරියට කපලේ විදිහට රැවුල තියලා ඇඳලා හොඳ ලස්සනට ඇඳලා තමයි එදත් සිටියේ. හැමදාමත් ඉන්නේ රොබින් ඒ වගේමයි ලස්සන හොය මේවා කියලා අන්දින ඉන්නවා. ඉතින් ඒකට මම ඉතන විශ්වාස කරන්නේ නැහැ. මෙයා මේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්ින් දැකලා නළුවෙක් වෙන්නේ ඇති කියලා. පස්සේ රසිතානන්ද අබේසේකර මටගෙනත් රොබින්ව අඳුරලා දුන්නා. අඳුරලා දීලා ඉවරලා පස්සේ අපි කතා අපි දෙන්න කතා කරගෙන ඉන්නකොට හොඳට සිංහලෙන් කතා කරුවා. සිංහලෙන් උත්තර දුන්නා. ඊට පස්සේ ටිකට් එක එක්කින් ඉංග්‍රීසියෙන් කතා කරුවා. ඉතින් ඒකද මට තේරෙනවා මේ මනුස්සයා මේ භාෂා දෙකම හොඳට දන්නවා. ඒක හඳ වෙන්නද මෙහෙම හොඳට කතා කරන්න කියලා. පස්සේ අපි හොයන් පසුව හමු වෙන්නම් කියලා ගිහලා සුමානෙකුට ඉඳලා පස්සේ මට රොබින් කෝල් එකක් දුන්නා. මේ කවුසකට කෝල් එකක් දීලා කිව්වා මට හරි ආසයිමත් එක ටිකක් කතා කරන්න මේ කොහේද අපි හම්බු වෙන්නේ කියලා. පස්සේ එක්තරා තැනකට ගිහිල්ලා අපි හම්බ වෙලා කතා කරුවා. පස්සේ ඔය වගේ දිගටම අවුරුදු ගණනාවක්ම රොබින් විමායි බොහොම කිට්ටු සම්බන්ධයක් තිබුණා. හුඟක් චිත්‍රපටි වල නිෂ්පාදනය කරේදි මාත් එක්ක මගේ උපදේශ ගත්තා, මගෙන් ඇහුවා කිව්වා. ඒ වගේම මම රොබින්ගේ ෆිල්ම්ස් වල ගැන දිව්වා. මං විතර නෙමෙයි ලේකවුස ආයතනයේ හොඳම විවේචකයෝ ගැන තමයි ආයේ චිත්‍රපටි බලන්න මම ලෑස්ති කරන්නේ. ඉතින් ඒක හන්දයි සම්බන්ධය බොහොම කිට්ටු සම්බන්ධයක් රොබින් එක්ක. එයා හැමදේම මනසක යවම හරියට මේ නරංගස දෙයක් තමයි මේ එයා මේ දෙමළ භාෂාව සිංහල භාෂාව කියලා භාෂාවක් ගැන එහෙම දෙයක් තිබුණේ නැහැ. මොකද එයාගේ චිත්‍රපටි වල හිටියේ සිංහල බොහොම රොටසක් පොඩි කොටසක් හිටියා මේ දෙමළ කට්ටිය. ඉංග්‍රීසියෙන් නම් හිටිය මම දන්න තරමට නැහැ. ඉතින් ඒ භාෂාවට තේරුණා කතා කෙරුවා. ඉතින් ඒක හන්ද මට හිතුණා මේ පෙරක් ඒකළු ජාතිවාදී ප්‍රශ්න නගන වෙලාවෙත් මම හිතුවා රොබින් තම්බෝ නම් එහෙම දෙයක් තිබුණේ නැහැ කියන එක. මොකද එයා යාපනයේ ඉඳලා ඇවිල්ලා ඉවරලා කොහොමද එයා මේ මෙච්චර භාෂාව ඉගෙන ගත්තේ කියලා. සිංහලෙන් කතා කරන්න දෙමළෙන් කතා කරන එක වගේම කතා කරනවා. ඉතින් ඒක අන්තික යාවගම වැඩ කිරුවෙත් ඔක්කොම සිංහල මිනිස්සු. සිංහල ලියපු සිංහල කියවපු මිනිස්සු ඒව කට්ටිය හුඟක් වැඩ කිරුවේ. දැන් සරක් බැලුවම දැන් චිත්‍රපටි 25ක් කියා කරලා තියෙනවා. චිත්‍රපටි 25ක් කරලා තියෙන ඔක්කොම සිංහල චිත්‍රපටි. දෙමළ චිත්‍රපටි එහෙම කරලා නැහැ. එයා දෙමළ ජාතිකයෙක් වුණත් දෙමළ ෆිල්ම් කරුවේ නැහැ. එයා කරුවේ සිංහල චිත්‍රපටි කිව්වේ. ඔව්. ඒ වගේම ප්‍රනාන්දු මහත්මයා ඔය කියන කතාව තා පොඩ්ඩක් මම ඉස්සරහට අරන් යන්න සූදානම්. එල්මෝ ගුණරත්න මහත්මයා කිව්වා මේ චිත්‍රානන්ද අබේසේකර මහත්මගේ මගුල් ගෙදරදී මේ හැම වෙලාවෙම සිදුවන්නේ කියලා. චිත්‍රානන්ද අබේසේකරත් රොබින් තම්පෝ කියන මේ චරිතයත් අතර තිබෙන මනස සහ සම්බන්ධතාවය. ඔව්. මේ සම්බන්ධතාවයේ උඩ සිංහල සිනමාවේ මහා නිර්මාණ බිහි වෙනවා. ඔව්. ඒඩි රංජිත් කුමාර මහත්මයා මේ සම්බන්ධතාවයෙන් අපි කොහොමද පටන් ගන්නේ? ජීවිත කතාව රොබින් තම්පෝ මහත්මගේ බලනකොට
එතුමාගේ චිත්‍රපට ජීවිතයේ ප්‍රධාන උපදේශකයා වෙලා තින්නේ චිත්‍රානන්ද අභිෂේක. මම හිතන්නේ චිත්‍රානන්ද අභිෂේකර මහත්මයා එතකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකවරෙක් වෙලා ඉන්න කාලේ එතුමාව චිත්‍රපට දෙබස් රචනයට හා ගීත රචනයට යොමු කරමින් ඔහුගින් මඟ පෙන්වීම ලබා ගෙන තින්නේ චිත්‍රානන්ද අභිෂේකර මහතාට. තව විදිහකට කිව්වොත් උපදේශකවරෙක් විදිහට. උපදේශකවරෙක් වශයෙන් වගේ තමයි ඔහුගේ චරිතාපදානයේ සඳහන් වෙන්නේ. ඔහු ප්‍රධානම උපදේශකයා තමයි මේ චිත්‍රානන්ද අභිෂේකර මහතා කියලා. එතකොට රංජිත් කුමාර මහත්මයා ඔය දැන් මේ තම්පෝ પરම්පරාව යාපනයේ මහා විශිෂ්ට પરම්පරාවක් හැටියටම වහලා තේරෙනවා. ඒකට තමයි අපි අහලා තියෙන විදිහට දැන් යටත් විජිත යාපනයේ හිටපු වංශවත් කුලවත් ධනවත්ම පවුල තමයි මැග්වන් කියන තම්පුලගේ තම්පෝ පරම්පරාව. ඒ පරම්පරාවෙන් තමයි රොබින් තම්පුත් ඒ වගේම මේ රටේ දේශපාලන භූමිකාවකදී වෘත්තීය සමිති අයිතිවාසිකම් සඳහා සටන් කරන බාලා තම්පු ඉන්නෙත් ඒ පරම්පරාවේ. එතකොට අපිට මුලදී අමතක කරන්න බෑ රොබින් තම්පු මහතාගේ පියා WMS තම්පු විලියම් මැග්වන් සෙල්ලසාමි තම්පු ඔහු යාපනයේ පළවෙනි සිනමාශාලාවක් 1933 ආරම්භ කළා තියෙනවා රීගල් සිනමාහල. ඒ කාලේ යාපනයේ චිත්‍රපටි පෙන්වන්න. ඉතින් ඔහු නීතිය අතහැරලා සිනමාව පැත්තට යොමු වෙලා ඉන්දියාවට ගිහිල්ලා චිත්‍රපටි කළා තියෙනවා. ඔහුට ඉන්දියාවේ කියලා තියෙන්නේ සිලොන් තම්බි කියන නමින් තමයි අඳුන්ලා තියෙන්නේ. එතුමාගේ අඩිපාරේ තමයි මහිතනි පුතා. ඔහුගේ පුතා රබීන්ද්‍ර කුමාරස්වාමි තම්පු. ඒ කියන්නේ රොබින් තම්පු කියලා ආදරෙන් කියන්නේ රබීන්ද්‍ර කියන එක කිටි කරලා වෙන්න ඇති. ඔහු 1930 උපත ලබන්නේ යාපනයේ සෙන්ට්‍රල් විද්‍යාලය ඉගෙනගෙන නීති වෘත්තියට පිවිසෙනවා. ඒ වුණාට ඔහුගේ හිත යන්නේ සිනමාවට. ඔහු තම පියා සමග එකතු වෙලා පියාත් සමගම චිත්‍රපටි 20 ගණනක් කළා තියෙනවා. පියා දෙමළ චිත්‍රපට වලටත් සම්බන්ධ වෙලා තියෙනවා කීපයකට ඉන්දියාවේදී. ඒ වගේම සේපාලි චිත්‍රපටයෙන් තමයි WMS තම්පු මහතා එන්නේ සිනමාවට. ඒ පියාගේ පිටුපසින් තමයි රොබින් තම්පු මහත්මයා එන්නේ. ඔහු දැන් මම මේ අපේ ඉන්න ප්‍රකට මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් තොරතුරු විමසුවේ මේ දැන් මේ සභාවේ ඉන්න ඔක්කොම තොරතුරු දන්න උදිවේ තමයි. නමුත් මාධ්‍යවේදීන් හැටියට ඔවුන් ඉන් එහාට තොරතුරු ගොන්නක් එකතු කරගෙන තියෙන අපිට ඉදිරිපත් කරන්න සංක්ෂිප්ත වශයෙන්. දැන් මේ සංක්ෂිප්ත තොරතුරු තමයි අපි ඔබට ඉදිරිපත් කළේ. දැන් මෙතනින් එහාට අපි මේ පොදු ජීවන අත්දැකීම් තුළ රොබින් තම්පෝ කොතනදී මුණ ගැහෙන්නේ කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙයියන්ගේ තීන්දුව චිත්‍රපටයේ මෙන්න මේ ගීය ඔබ උදාහරණ කොට අහන්න. ඊට පස්සේ අපිට මේ කතාවට හොඳ අරුතක් එකතු කරන්න පුළුවන්.
පෙනෙන ඈත භවේදී ඔබ යලි මට ඉතිදු චිට්‍රපටියට සරස්සන්දනාගේ මාත්මම තමයි ගීතය ලිව්වේ. දේබවත් අපේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ චිත්‍රපටයේ දෙදෙනෙක් සංගීතය එකතු කළා තිලක් කරනවා තිලක මහත්මයා සහ ෂෙල්ටන් පෙරේරා. ඉතින් මේ ඉතිහාසයත් එක්ක අපි එකතු වෙලා කතා කරනකොට ඔය දෙයියන්ගේ තීන්දුව චිත්‍රපටයේ රඟපාපු උදවිය අතර අද මේ සභාවේ ඉන්න ටෝනි රණසිංහ මහත්මයා. මතක සටහන් පොඩ්ඩක් අවදි කරන්න පුළුවන්ද ඔය කතාව? මම එවකට දැන් මම පදිච්චු වෙන පුංචි වරලගේ මේ හදපින් හිටියේ මම වැල්ලම්පිටියේ පදිංචි වෙලා හිටියේ මේ තම්පෝ මහත්මයාගේ වේශ නිරූපණ ශිල්පී ලෙඩි කුරුප්ප මාව හොයාගෙන ඇවිල්ලා ෆියට් 1100 කාර්යයකින් කිව්වා මෙහෙම පපා තම්පෝ මට එන්න කිව්වයි කියලා. ඉතින් මම ගියා. මම ගියාම දැන් ඒ තම්පෝ මහත්මයාගේ කාර්යාලයේ තියෙන පොඩි යුස්තැනක උතන්ට යන අයට සපත්තු ගලවලා යන්න තියෙනවා. ඉතින් මිස්ටර් තම්පෝ ඒ කියන්නේ තම්පෝ මහත්මයාගේ තාත්තා මම මිස්ටර් තම්පෝ මම ආවොත් මම ගලවන්නේ සපත්තු නැහැ 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 ටෝනි ඉතින් මේක මේ කෝවිලක්ක දේවාලයක් නෙමෙයි එන්න කියලා. ඉතින් මම කිව්වා ටෝනි මෙහෙමයි මම චිත්‍රපටියක් කරන්න යනවා. හැබැයි මම ළඟ සල්ලි නැහැ. මගේ එක ප්‍රශ්නේ නැහැ මිස තම දැන් මොනවද මගෙන් කෙරෙන්න ඕනේ? නැහැ ටෝනි ඔයා මේකේ ප්‍රධාන චරිතය රඟපානවා. ඉංග්‍රීසි මේ සාකච්ඡාව කරුනේ. ඉතින් මට ඔයාගේ සහයෝගය ඕන මම මොන විදියකින්ද? නැහැ මට මේ ගිවිසුම අසං කරලා දෙන්න ඕන. මොකද චිත්‍රපට සංසාරේ මට ණයක් ලැබෙනවා. ඉතින් මං කළ ඉතින් මිස්ටර් තම්පෝ මේ ඕන ගානක් දාලා දෙන්න මා ආස කළ දෙන්න. ටෝනි වැඩේ මගේ ළඟ සතයක්වත් නැහැ මේක දෙන්න. ඉතින් කියවා මිස්ටර් තම්පෝ ඉතින් මමත් එතරම් සල්ලි තියෙන මිනිහෙක් නෙමෙයි දැන් තමුන්වහන්සේ මගෙන් උදව්වක් කියලා මම දිය යුතුයි. එතකොට කිව්වා ටෝනි මම ක්‍රිස්තියානිකාරයෙක් ඔයා කතෝලිකෙක් මම ඒක දන්නවා. ඉතින් මට සතයක්වත් නැහැ. මට ලැබුණොත් මම ඔයාට මට පුළුවන් ගාන දෙනවා. මගේ නම මිස්ටර් තම්පෝ දෙන්න කිවිසෝ මම අසල් කෙරුවා ටෝනි තා පොඩි කටයුත්තක් තියෙනවා කරන්ට මේක ඔබ බාරගත යුතුයි. දැන් සාමාන්‍ය ඇග්‍රීමෙන්ට් එකක් අසල් කළාම මේ ඇඩ්වාන්ස් එක කත්තිකාර මුදලක් දෙනවනේ මේක තියාගන්න කියලා මට රුපියල් 725 දුන්නා. ඉතින් මම බැලුවා මේක එක්තරා විලෝද දැල්ලා රයිට් බොහොමස්තු තම්පෝ මහත්ය කියලා සාක්කුවේ දාගත්තා. මේ මහත්මයදී දර මට මේක අමතකුණා චිත්‍රපටිය හොඳට දුහලා තියෙනවා. දවසක් කටවුට් එකක් ගහපු ඒ ෆියට් 1100 කාර් එකේම ඇවිල්ලා කිව්වා ටෝනි I spoke to you as a Christian and you responded as a Catholic. You signed the agreement without any amount. I don't know whether I am underpaying you. Here is 25,000 rupees from me as your payment. කොයි කාලෙද 25000 ගෙවන්නේ ඔබතුමා? ඔය 77 ගෙවන්න මම ඒ කාලෙදී ඊට වැඩි මුදලක් අය කරනවා. නමුත් මම කතා කළේ මොකද ඒ තම්පෝලගේ තියෙන අර ස්ථීර සාර ගතිය පෙන්නන්න. මොකද මේ මහත්මයා අර කලින් සඳහන් කළා වගේ උතුරේ රදල පවුලකින් වංශවත් පවුලකින් පැවතෙන කෙනෙක්. ඒගොල්ලෝ මැක්ගෝවන් තම්පෝල කියන්නේ ඒගොල්ලන්ටයි. ඉතින් මදුරාසියේ පවා මේ WS තම්පෝ මහතයා කිව්වා එයාගේ ආ චිත්‍රපටි නිෂ්පාදනය කරලා තියෙනවා. එයා මට කිව්වා එම් ජී රාමචන්ද්‍රට කෙලින්ම මූණට බැඳපු මිනිහෙක් කියලා. ඉතින් අර මම කියන්නු දැන් අපේ මාතෘකාව ප්‍රස්තුතිය රොබින් තම්පෝ නිසා දැන් මේ මහත්මයාගේ විශාල සේවය මගේ තේ මේ අනිත් මහතුරේ මේකටයි මම තම්පෝ මහත්මයාව අගය කරන්නේ. මොකද මේ මහත්මයා තනි පුද්ගලයෙක් හැටියට සිංහල සිනමාවට කළ ඒ කියන්නේ අනුපමය මෙහෙ නිසා. මොකද මේ මහත්මයා දැන් ඕන කෙනෙක් කියන්න පුළුවන් මේ දෙමළ චිත්‍රපටි කොපි කළයි කියලා. අනුකරණය කළයි කියලා. ඉතින් හුඟක් අය දන්නේ නැති කාරණාවක් තමයි සාහිත්‍යය ගත්තත් නාට්‍යය ගත්තත් වෙනම් කලාව ගත්තත් ඒකේ තියෙන අනුකරණය.
මොකද මැක්සිම් ගෝක කියලා තියෙනවා සුලබ දෙහින් තමයි දුලබදය මතුවෙන්න කිය. ඉති ඒක නිසා දැන් අපි නාට්‍යගත්තොත් කාරී දැන් ග්‍රීක නාට්‍යවලින් දැන් තාමත් ඔය එක එන ඒකන්න මේ නිවුල්ලන්ගේ ඒ අඳු වර්ධවා අඳුනා ගැනීමේ සිරිත රෝම නාට්‍යවලට කිය ලතින් සාහිත්‍යයට එතනින් ප්‍රංස සාහිත්‍යකට කිය ප්‍රංස ඉතාලි ස්පාඥ ගිල්ල දැන් විලියම් ෂේක්ස්පිය පවා ඒ සාහිත්‍යවලින් ආභාෂය ගත්තා. ඉතින් යම් කිසි කොපි කරන එක වැරදි නමුත් අනුකරණය අනුවාදය ඒ වගේම ආභාෂය තියෙනවා. ඉතින් සමහර විට රොබින් ටම්පෝ මහතාගේ චිත්‍රපට යම් යම් ඡායා මාත්‍ර අනුවාද අනුකරණ තියෙන්ට ඇති. අපි මෙතන අගේ කළ යුත්තේ ඒ මහතා තනුවම චිත්‍රපටි කර්මාන්තයේ බිලිදු සිංහල චිත්‍රපටි කර්මාන්තයේ බිලිදු අවස්ථාවක සිටිද්දී මේසා විශාලසයක් අපේ එල්මෝ ගුණරත්න ශූරයෙන් කිව්වාගේ චිත්‍රපටි 25ක් කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි. ඒක අවුරුද්දක එතුමා මේ එතුමාගේ දියණිය ලියා තිබෙන එතුමාගේ ජීවිත කතාවේ කියලා තියෙනවා අවුරුද්දක චිත්‍රපටි 3ක් කළා කියලා. ඉතින් මගේ ඉතින් බොනිෆස් රෙනාන්ඩෝ මහත්මයා ඒක පැහැදිලි කරાવી චිත්‍රපටිය කොපි කරලා හරි මොනාද කරලා චිත්‍රපටි 3ක් ඒක අවුරුද්දේදී නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරනවා කියන්නේ ඒක විශ්මජනක දෙයක් කියලා මම කියන්න කැමතියි. අනිතික කියන්න ඕන ද විශේෂයෙන්ම තම්පෝ පරම්පරාව ගැන ඔය මැක්ගෝවන් තම්පෝ කියන පරම්පරාව දැන් මම තරුණයෙක් වෙලා හිටියේදී මං රොබින් තම්පෝට වැඩිය කැමැත්තක් දැක්ුවේ බාලා තම්පෝට. මොකද බාලා තම්පෝ තාමත් එයා මේ මර්කන්ටයිල් යූනියන් එකේ තනතුර දරනවා වයසානු දෙකක්ද කොහෙද. ඒ මාතා ඉතා ව්‍යක්ත ඉංග්‍රීසි කතිකෙක් පසු සිංහලෙනුත් කතා කළා. ඒ තරම් දක්ෂ කතිකෙක් මං දැකලද. ඉති ඒ වගේම මගේ හිතේ දැන් තම්පෝ WMS තම්පෝ මතා විලියම් සෙල්ල සාමි විලියම් WMS තම එක මොකක්ද විසිස්තපෝ මැගෝන් සෙල්ල සාමි තම්පෝ ඒ මහතා ඒ මහතාගේ තත්ත්වය මට ඔය චිත්‍රපටිට කතා කරද්දී යා කනගාටුවෙන් කතා කළේ මොකද සිංහල සිනමා ක්ෂේත්‍රයේ යා සහයෝගය දුන්න අය එයාට අවැසි අවස්ථාවේදී සහයෝගයක් දුන්නේ නැහැ. ඉතින් මුලින්ම මම මේක නිෂ්පාදකටයි ITN එකේ උදවියටයි මම නායකයති වෙනවා. මේසා සුළු වශයෙන් හෝ මේ මහතාගේ ගුණ කතනයක් කිරීමට මට ලැබීම ගැන මම තමුන්වහන්සේට ස්තුතිවන්තයි. ඇත්තටම ටෝනි රණසිංහ මහත්මයාද මෙතෙන්ට සහභාගී වන්නේ සමස් තම්පු පරම්පරාව ගැන කතා කරන්න. ඒ නිසා රොබින් තම්පු මත ගොඩනැගෙන මේ කතා බහ තම්පු පරම්පරාව තුළ සිංහල සිනමාවට සිදුවෙච්ච මෙහෙය කතා කරන්න පොදු මාතෘකාවක් බවට පත් වෙනවා. අපි සැමියා බිරිඳගේ දෙවියා චිත්‍රපටයේ රූපණී දේවිය ගායනා කරපු ගීයක් විඳින්න සූදානම් වෙන්නේ. මට
සිංහල සිනමාවේ මේ පාද පටලවා නොගත් චරිතයක් විදිහට තමයි අපිට තම්පෝ පරම්පරාව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තමගේ ජීවිත කාලයේ වටිනාම කාලවකවානුන් වෙන් කරලා තියෙන මේ සිනමාවේ උන්නතිය වෙනුවෙන්. අන්න එහෙම තැනකදී සැමියා අබිරිඳගේ දෙවියාය චිත්‍රපටය ඔය කියන ගීතය අපි රසවිඳිනකොට දැන් මෙතන සිටින බොනිපස් ප්‍රනාන්දු මහත්මයාට අමතන්න මට හිතුණා. මෙතන තියෙන අත්දැකීම් ගොඩක්. එකක් සිංහල සිනමාවට එතුමාගේ සම්ප්‍රාප්තිය. ඒ වගේම සිනමාව තුළ මේ තම්පෝ මහත්මත් එක්ක එකතු වෙලා කරන ලද ගොඩ නැගීම. හරි ලස්සන කතාවක් ඇති කියලා මට හිතෙනවා. ඇත්ත වශයෙන්ම රොබින් තම්පෝ මහත්මයා කියන්නේ දැඩි තීරණ, ක්ෂණික තීරණ. ඒ මොනාකාරයෙන් ගත්තත් හැම දෙයක්ම එයාගේ වාසනාවට හැරුණා. සමහර අය දැඩි තීරණ ගත්තා මේකෙන් අපහසුටපත් වෙනවා. මේ අපහසුටපත් වුණේ නැහැ. සිරිමටි චිත්‍රපටිය මම රඟපාන්න ගිය වෙලාවේ ඒක මුලින්ම යොදාගෙන උන්නේ සාමි කියන පුද්ගලයෙක්ව අධ්‍යක්ෂණය කරන්න. එතනදී මම අත්දැකීම් නැති වුණත් මට එයා දුන් උපදෙසක් ආකාශයාවත සින්දුවේදී මං කිව්වා ඒක මගේ හිතට විරුද්ධයි මට ඒ දේ කරන්න බෑ. මම දැන් ඔය කරලා කතා කරද්දී ඔයගේ මූණ බලාගෙන කතා කරන්න. මෙහෙම බලාගෙන කතා කරන්නේ නැහැ නේ. ඉතින් මම කිව්වා ඒක මගේ හිතට විරුද්ධයි. මට බෑ වෙන දිහා බලාගෙන මම මගේ ආමන්ත්‍රණය කරන්නේ මගේ ෆියන්සිට මගේ පෙම්වතියට. මගේ මම එයාගේ මූණ බලන්න ඕන කිව්වා. නෝ නෝ යූ ඩු වට් ඇයි සේ කිව්වා. මං කිව්වා ඐ ඇම් නොට් ගොයින් ටු ඩු වට් යූ සේ. ඐ ඇම් ගොයින් ටු ඩු වට් ඇයි වොන්ට්. මොකද මමයි පෝට්‍රේ කරන්නේ මගේ මේ මගේ රූපේ එකේ මේ අපිය වෙන්නේ මේ සෙලුලොයිඩ් එකේ. ඉතින් මේ ලොකු කන්ට්‍රෝවර්සි එකක් ආවා. පස්සේ මිස්ටර් තම්පෝ හැව්වා බස් ප්‍රොබ්ලම් කියලා. මග මෙයා මෙහෙම කියනවා. නමුත් ඒක වැරදි මගේ මේ සාමාන්‍ය දැනීමනු ඒක වැරදි. ඒක කිව්වා මතුර තමයි එයා හොඳ මේ එක්ස්පීරියන්ස් කැමරමන් කෙනෙක්. අපි ඒ වෙලාවේ කැමරමන් මිස්ටර් මතුර. එයාගෙන් ඇහැව්වා මිස්ටර් මතුර් බඩියුසේ හීරෝ ඉස් කරෙක්ට් ඔර් ද ඩිරෙක්ට් ඉස් කරෙක්ට්. මතුර් කිව්වා හීරෝයිස් කරක් කිව්වා. සාමි ගෙටවට ද සෙට් කිව්වා. එලෙව්වා. එතන ඉඳලා පටන් ගත්තා ඒ අධ්‍යක්ෂණය කරන්න. එයාගේ අර තාක්ෂණික දැනීම අර නොතිබුණත් එයාගේ අර යම් කිසි දෙයක් යට කියන හදවතට වදින්න කියන්න ඕන දෙ කියන්න හැකියාව තිබුණා. පෙන්නන්න හැකියාව තිබුණා. මොකද එයා චිත්‍රපටකිරේ ඇස් දෙකටයි හදවතටයි. ඉතින් වෙන්කට් තමයි ඒ වෙලාවේ අපි පත් කරනු මේ එඩිටර්. එයාගෙන් තාක්ෂණික උපදෙස් අරගෙන පටන් ගත්තා චිත්‍රපටිය කෙරුවා. චිත්‍රපටිය සාර්ථක වුණා. නමුත් අවාසනාවට අපිට ඒක පෙන්න ගන්න බැරුව ගියා. එල් ෆින්ෂන් එකේ මුලින්ම වීරපාණ්ඩිය කට්ට බොම්මන් එකට ගහලා තිබුණා විශාල මේවා පැන්ඩෝල් එකක් වගේ. ඔව් මේ සම්පූර්ණ මේ එල් ෆින්ෂන් එක වටේම අපිට කිව්වා ටවර් එක දෙන්නම් කියලා. ඒත් මිස්ටර් තම්පෝ කිව්වා ටවර් එක මදි. ඒක සීටින් කැපැසිටි ටික අඩුයි. ඒතකොට ඔය රයිට් ඔය ෂටල් සර්විස් කරන්න මේ සෙල්ල මහල් එකේ ටවර් එකේ කියලා. අපි ඉතින් රීල් දෙක දෙක ෂටල් සර්විස් කර කර ගියා. ඔය අතරතුරේ SWD මහත්මයාව මේ අගමැතිතුමාව ගහතෙන්නේ වුණා. සැප්තැම්බර් මාසේ 26 වෙනිදා. ෂෝස් කැන්සල්. අපි හිතුවා අපිත් ඉවරයි, ඔක්කොම ඉවරයි, චිත්‍රපටියත් ඉවරයි කියලා. පස්සේ ආපහු කොමාරි එක මේ අර අප්ලිෆ්ට් කරුවෙන් පස්සේ මේ කර්ෆ්යූ එක චිත්‍රපටි වෙනඳ පටන් ගත්තා. වීරපාණ්ඩිය කට්ට බොම්මකට එල්ෆින්සන් එකේ මෙස් වැහිරින්ද පටන් ගත්තා. මේ චිත්‍රපටිය හොඳට දිව්වා. ඒ ගමන අර ඔක්කොම ගලවලා අපිට දුන්නා. ඒ දිව්වා කියන්නේ පැල් බැඳගෙන දිව්වා. අපි තෙත ගෝනි දම ප්‍රොජෙක්ට සීතල කර කර තමයි දිව්‍ය ෆෑන් සුද්දාලා. ෂෝ අවස් තිබුණේ ඒ වෙලාවේ. ඒ අහවල් වෙලා යහවල් වෙලාට කිව් එක හැදිච්ච ගමන් අරක ඉන්ටර්වියු ඉරිච්ච ගමන් ටිකට් ඉෂ්‍යූ කරනවා මේ ඉවරට ගමන් ඇතුළට ගන්නවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් ස්ලත් වෙන හන්දා තෙත ගෝනි දාදා තමයි දිව්වේ. දෙයියන්ගේ විහිදෙන් චිත්‍රපටි අතිසාර්ථක වුණා. තම්පු මහත්තයත් ගොඩ ආවා. ඔගොල්ලන් එකපාරක් උගන්නලා මම කිව්වා මටත් මං හිතලා එකපාරක් කිව්වා. මම නම් තාත්තේ මට සමා වෙන්න තාත්තේ. ඊට පස්සේ තාත්තා ඇත්තට මල මම නම් කියන්නේ තාත්තේ තාත්තා මලයි කියලා ඊට. Thank you.
මගේ කැඩිච්ච පවුලකට එක්ක වුණා. මට හරිම ආඩම්බරයි මාලා. එක දවසක් මේ ගෙදරේ ළමයාට සන්තෝෂෙන් ඉන්න බෑ කීිට දුන්නත්. උඹ තමයි ළම සන්තෝෂෙන් ඉන්න ඉඳි කියලා. සමාදානි සන්තෝෂෙන් උන්න අපේ පවුල උඹලා ලාස්ති කරලා දැම්මා. අම්මි බඩු කිනි මෙතවා දිවාරේ. අම්මි බඩු කිනි මෙතවා පරමාදේ දීතිය හාතම් නැතවන්නේ කැමියයි බිඳයි නැත දෙකතේ. කීයක විතර ඔබ රඟපෑවද මේ 25න්? සිරිමලි, සුනිතලාලනි, සුහද දීපිදුම, සුල්සන්දේ කළුවල, සමාජයේ අපි ඔක්කොම සමානය, සැඟ වෙනස වෙනල්ල, සුදෝ සුදු, සුරජිත සෝබනි. කොහොම හරි මම ප්‍රධාන චරිතය රඟපාපු හැම චිත්‍රපටියක්ම මම අරස්පත මේ මගේ මම මේ ලෝකෙට උත්පාද කරපු මගේ අම්මටයි තාත්තයි දෙගන්නාන්සේටයි කියන්නේ මං ඒ රඟපාපු හැම චිත්‍රපටියක්ම අතිසාර්ථක වුණා. මගෙන් පාඩුවක් වුණේ නැහැ, ලාභයක් මිසක් මිසරපින් තමයි. මගේ සංසාරයේ යන පින්මාවතේ ඔබ මයිනේ දාවේ ප්‍රේමාදරී. මගේ සංසාරයේ යන පින්මාවතේ ඔබ මයිනේ දාවේ ප්‍රේමාදරී. සිංහදමුරයි මා ප්‍රාණේ සිංහරත දෙන්නකු ප්‍රේම ලෝකෙ සිංහදරිද්දේ මේ සුභ වේලේ දෙන්නකු ආලෝකී. දැන් අර මේ මේ කිව්ව කතාවත් එක්කන මට හිතෙනවා අර මේ මේ ඉන්දියාවට අරන්ගේ මෝටර් රථය ඔය තියන්නේ සිංහල සිනමාව හරහා හමාගිය චන්ද කුණාටුවක් විදිහට ඔහු කටයුතු කළා කියලා තමයි පොත්පත්වල ලියවිලා තිබෙන්නේ. දැන් මේ මගේ අතේ තිබෙන මේ කෘතිය රොබින් ටම්පෝගේ රොබින් ටම්පෝ ගෙවී ගිය යුගයක අන්තිම තරුව කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. විලස්නි ටම්පෝ මේ පොත ලියලා තියෙන්නේ කියන්නේ ත්‍යාගයේ වැඩිමල් දුව. වැඩිමල් දුව ඉතාම විශිෂ්ට ගණයේ කෘතියක් හැටියට තමයි මම හඳුනාගන්නේ. මම හිතන්නේ දුවෙක් තමන්ගේ පියාගෙන සිනමාවට සම්බන්ධ එහෙම චරිතයක් ගැන ලියලා තිබෙනවා නම් මම හිතන්නේ මේ පොත විතරයි ශ්‍රී ලංකාවේ අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉන්දියාවේ නම් එහෙම දෙයක් තියෙනවා කියලා ඔබතුමා කිව්වා. ඉන්දියාවේ තියෙන රාජ කපූර්ගේ දුව ලියුපියක රාජ කපූර් කියන්නේ. මේ මේ පොතේ තියෙනවා මහා ඡායාරූප ගොන්නක්. මම මේ මේ පොතේ තියෙන වටිනාකම වැඩි දියුණු කරන්නේ ඉතාම අපූර්ව මේ ඝනකම් පිටුවල ඉතාම හොඳින් මේ හැම ඡායාරූපයක්ම මුද්‍රණය වෙලා තිබෙනවා. ඉතින් ඒ මම හිතන සිංහල සිනමාව ගැන යම් කිසි කෙනෙක් අධ්‍යයනය කරනවා නම් යම් ආකාරයක හරස්කඩක් මේ තුලින් මතු වෙනවා කියලා අපි ඒකනත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් මොන වගේ චින්තනවාදීද කියන එක අපි මේ වැඩසටහනේ තවත් තැනක කතා කරමු. අපි දැන් සූදානම් වෙන්නේ සුදුසඳේ කළුවාලා චිත්‍රපටයේ මේ අතිශය ජනප්‍රිය ගීතය අද මේ වැඩසටහනට යම් ආකාරයක උදාහරණ කොට ගන්න. සුන්දර බවලෝකේ මේ සෑමදාම මතුයි
ප්‍රේමේ ජීවනතාවේ රන්මිනි මුතු කාසි දැකලා නැනේ සුන්දර විමමේ මාළඟයි නැහි ඉන්නවනං ඔබ ප්‍රීතිය මාගේ සැරමදා මාළඟ සැනසී ඉන්නවනං ඔබ ලෝකය මාගේ සැරමදා සුදුසන්දේ කළුවලා චිත්‍රපටයේ ගීත ගැන අපි සඳහන් කරනකොට මේ සංගීතඥ කිහිප දෙනෙක්ගෙන් සහයෝගය ලබාගත් චිත්‍රපටයක් විදිහට තමයි චිත්‍රපටය සටහන් කරන්නේ. ප්‍රේමසිරි කේමදාසයන්, රොක්සාමි, ඇල්ෆ්‍රඩ් කොරයා, කේ ලතීෆ්, මොබට් සාලි, ස්ටැන්ලි දල්විස් මේ ආදී නම් ගොඩක් මෙහි සඳහන් වෙනවා. ජෝති ලතා, බෙග්ගේ වගේම සුජාතා, මිල්ටන් පෙරේරා, සිඩ්නි ආටිගල, හෙක්ටර් ඉද්‍රිසිංහ මේ ආදී නම් ගණනාවකුත් සඳහන් වෙනවා. ඡායාරූප ගණනාවකුත් මේ කෘතිය ඔබට යම් තැනකදී අධ්‍යයනය කරන්න ලැබුණොත් විමසා බලන්න මේ ගාක් දේවල් අඩංගු වෙලා තිබෙනවා මේ සිනමා වංශකතාව ගැන. හරි, රොබින් තම්පු මැතිනිය මෙතෙක් කළා හුඟක් දේවල් අපි කියන දේවල් අහගෙන රස විඳිමින් සිනහ වෙමින් මේ සණෙක් ගත කළා. මොකද මේ හැම පැරණි සිදුවීමක්ම ජීවිතයේ යම් තැනක රසවත් සිදුවීම්. රොබින් තම්පු සිංහල සිනමාව වෙනුවෙන් ගත්ත හැම තම සතයක්ම වේදන් කරපු චරිතයක් හැරියට තමයි මේ පොතේ මුද්‍රා තබලා තිබෙන්නේ. මේ කතාවට ඇත්ත නැත්ත සපයමින් ඔබ මේකට සහයෝගය ලබා දුන්නේ කොහොමද කියලා මම ඇහුවොත් ඒක කොහොමද විස්තර කරන්නේ? මේක නිකන් ජීවිත කතාව වගේ කතාවක්. කියන්නේ එයා මේ ඔය සිනමාවට එයා දැන් ඔය මේ ස්වීනිතලාල්නී සුවද දිවිපුද මේ ඔක්කොම බොක්ස් ඔෆිස් ඒකට ලැබුණ හැම ආදායක්ම ආයෙත් සිනමාවටමයි යෙදෙන්නේ. එයා මේ ජපෑන් වලින් US වලින් ඉක්විප්මන්ට් ගෙනල්ලා වෙල් ලික්විඩ් ස්ටූඩියෝ එකක් තෑන්වා. ඊපස් තියටර්ස් ගත්තා. එක දවසක් අයිති මං හිතන්නේ මේ රංජිත් කුමාරයාව ඉන්ටර්වියු කරනකොට කිව්වා එයා මේ සිනමාවේ ඉන්නේ ඒකෙන් එළියට යන්න බෑ බැරිකම හින්ද. තවත දැන් මේගොල්ලන් ඔක්කොම එයා ඒගොල්ලන් සිනමාවට දයාදය කරපු ගැන කිව්වා. එනට එයා අන්තිම කාලේ හරිම කනගාටුවෙන් හිටියා. එයා මෙච්චර එයාත් පප්පත් සිනමාවට මෙච්චර කොච්චර කියලා කී දෙනෙක්ව අඳුරලා දීලා තියෙනවා. එල්විටි කියලා, තිමෝති වීරරත්න, එතකොට බොනිෆස්, ස්විනීතා, මේ නීතා, ඒක මොනවා කියලත් අර 50 ඉයර්ස් ඔෆ් සිංහල සිනමා වලට නිකන් ඔනරබල් මෙන්ෂන් එකක්වත් ඒගොල්ලන්ට දුන්නේ නැහැ. ඒක බොහොම කනගාටුයි. මේ කාවද විජය මල්ලිකාව හිරෝයින් කෙනෙක් කරුවෙත් මේ තම්පු මත. ඔව්, විජය මල්ලිකා කොමඩි කර කර හිටියේ හිරෝයින් කෙනෙක්. ඒක තියා මේ අර කවුද මේ සිං කරන්නේ, කවුද මේ විජිතට සිං කරේ, කවුද මේ ඇන්ජලීනා රෝල් එයා සිං කර කර හිටියේ ඔක්කොම ෆිල්ම්ස් වල සෙකන්ඩ් රෝල්. එයා හිරෝයින් කෙනෙකුට සිං කරන්නේ මේ මිස් පපෝන්ට. ඒ වගේ කෙරුවත් ඒගොල්ලන්ට කිසිම කියන්නේ එයා ඒකට මෙයා වුණේ නෑ. යට නැට කනගාටුව තිබුණා. නිකන් ඔනරබල් මෙන්ෂන් එකක්වත් ඒගොල්ලන්ට තිබුණ නෑ 50 ඉයර්ස් සිනමා. මට මතකයි මල්ලන් ඉඳගෙන කියන අපිට ලැබෙයිද කියලා මගෙන් ඇහුවා. ප්‍රවීන් තම්පු පිළිබඳ කතා කිරීමේදී දැන් මේ 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 පොතේ තියෙන යම් ඡායාරූපයක් මම මේ පෙන්වන්න යුතුමයි කියලා මම විශ්වාස කරනවා. මේ තියෙන්නේ දැන් මේ ජපානයේ NHK චිත්‍රාගාරයේ. දැන් NHK චිත්‍රාගාරයට ගිහිල්ලා
අවශ්‍ය කරන උපකරණ යන්ත්‍ර සූත්‍ර බලලා මේවා කොයිතරම් දුරට ශ්‍රී ලංකාවට ගැලපෙනවද, ඒ ඔස්සේ ලංකාවේ චිත්‍රාගාරයක් ඇති කරනවද, මොන වගේ තත්ත්වයකද තියෙන්න ඕන කියලා ලොකු බරපණක් දරලා ලංකාවේ චිත්‍රාගාරයක් ආරම්භ කරනවා. ඔව් ඒක තමයි. තවද එතකොට මෙහි දැන් ටෙක්නීෂියන්ස්ලා ඉන්දියාවට යන්න ඕනේ නැහැ. එතකොට මෙහෙම ඒගොල්ලන්ට මේ ප්‍රයෝජන වෙන විදිහට එයා ඒ වගේ චිත්‍රාගාරයක් දෙනවා ඒගොල්ලන්ට. මෙහෙම කරන්න දැන් අර මොකද්ද සැනසිලි කාගේ කවුද ගාමිණිලක්කරේ ඒක තමයි සැනසුම කොතන ඒක කරේ ඒකේ වගේ ගොඩාක් ෆිල්ම්ස් ඒක සීන් හතක් මම කියනවා ඒක ගොඩාක් ඩබින් කෙරුවා හුඟක් දිනක් ඇවිල්ලා ඉතින් ඒ මේ එලම්පෙරගේ චිත්‍රපටි ටිකක් එලම්පෙරගේ හතර මහනි දාන්නේ ඔව් හුඟක් දිනේ ඩබින් කරනකොට හොඳට මේ ස්ටුඩියෝ එකත් අතට කෙරුවා නැත්නම් ඒක අතකින් බලනකොට පශ්චාත් කාලීනව මේ සිංහල සිනමාවක් ගොඩනැගීම නැත්නම් දේශීය ආරක් දේශීය ඌරුවක් ඇතිකිරීම වෙනුවෙන් රොබින් ටම්පෝ කරලා තිබෙන මෙහෙවර අනගිමවණියයි කියලා මට හැඟෙනවා. ඒ තැන් තැන් වල සඳහන් වෙලා තිබෙන බොහෝ කරුණු එක්තැනකට ගත්තාම මේක අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. දැන් රංජිත් කුමාර මහත්මයාගෙන් මම ඇහුවොත් ටම්පෝ මහත්මයා කරලා තිබෙන මෙහෙවර වගේම මේකට කරලා තිබෙන ආයෝජනය කොහොමද සිනමාවේ උන්නතියට බලපෑවේ? මොනවද මේ කරුණු? ඔව් සූරි මොකද ඇත්ත වශයෙන්ම එතුමාගේ දුව ලියපු ග්‍රන්ථය ගෙවි ගිය යුගයක අන්තිම තරුව එහෙම නැත්නම් ලාස්ට් ඔෆ් ද බිග් වන්ස් කියන පොතේ තිස්සා බීසේකර නිතා කෙටියෙන් මේ ඔබ කියන දේ සඳහන් කරලා තිනවා. කේ ගුණරත්නම් සෙල්ලමුත්තු සහ ජබිරේ කාදර් වගේ සිනමා කරුවන්ගේ කියන්නේ සිනමාවට සම්බන්ධ අයගේ අන්තිමයා තමයි රොබින් ටම්පෝ මහත්මයා කියලා. ඒක තමයි අන්තිම ගෙවි ගිය යුගයක අන්තිම තරුව කියන්නේ. එතකොට එතුමා කරපු චිත්‍රපටි දිහා බලනකොට අපිට පෙනෙනවා සුවිනිතලාල්නි කියන චිත්‍රපටය ඒ වසරේ සරසවි චිත්‍රපටි උල්ලේ පස්වෙනි තැනට තේරෙනවා. ඡන්ද 25,000ක් පමණ අරගෙන ඔහු වාණිජ්‍ය සිනමාවේ එක්තරා ජයග්‍රහණයක් කරනවා. ඊළඟට අපිට පේනවා 1966 ඔහු චිත්‍රපටි තුනක් එකපාරේ අවුරුද්දේ එතුමාගේ චිත්‍රාගාරයෙන් නිකුත් කරනවා. මේ සැඟවෙන සෙවනැල්ල කියන චිත්‍රපටිය දවස් 30ක් ඇතුළතදී සම්පූර්ණ වැඩකටයුතු ආර්.ටී. චිත්‍රාගාරය නිම කරලා නිකුත් කරනවා. ඒ වගේම ඒ වසරේම මහදැන මුත්තා සහ සැනසිලි සෝය කියන චිත්‍රපට. මේ අතරිනුත් ජයවිලල් විලේගුඩ ඉතාමත්ම ප්‍රතිපහාර දැක්වා එතුමාගේ චිත්‍රපටි ගැන එක්තරා චිත්‍රපටි වල ආභාෂය අරගත්තා ඒවා මේව කියලා. එතනදී ඔහු සුහද දිවපිදුම කියන චිත්‍රපටයේ විචාරය අවසන් කරන්නේ දැන් රොබින් ටම්පෝගෙන් අපි උසස් චිත්‍රපටයක් බලාපොරොත්තු වෙමු කියලා. දැන් මේ අභියෝගය ඔහු බාරගන්නවා. මොකද නිරන්තරයෙන්ම ජයබිලල් විලේගුඩ සමග නිරතුරුවම මත ගැටුම් ඇති වුණා. මොකද විලේගුඩගේ තිබුණේ නැහැ එහෙම පෞද්ගලික මේව එකක්. නමුත් චිත්‍රපටිය සඳහා මේනකොට ඇතැම් අවස්ථාවක රොබින් ටම්පෝ මහතා දැන්වීම පවා නතර කරනවා ලේක් හවුස් ආයතනයට දෙන. මේ අභියෝගය පිළිගන්නේ කොහොමද? ලංකාවේ මෙතෙක් සිනමාවේ තිරේට ආපු කවි කතාව සුප්‍රසිද්ධ සාගර පලන්සූර කවියාගේ සුදෝ සුදු කියන කතාව ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිපදවනවා ජයවිලාල් විලියගොඩගේ අභියෝගය බාරගනිමින්. ඉතින් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ කියන්නේ ඔහු පෞද්ගලිකව රොබින් ටම්පෝගේ හොඳම චිත්‍රපටිය සුදෝ සුදු කියලා. ඒතොර මේ චිත්‍රපටයෙන් අපිට පේනවා ඊ.ආර්. එරත්න සහ සෝමසිරි සෙනවිරත්න තමයි තිරනාටකය ලියන්නේ. මුල් වතාවට සෝමදාස් ඇල්විටිගල සංගීතෙන් ඊට කලින් සත්සමුදුරේ ඩිරෙක්ට් කරාය මියුසික් ඇල්විටිගල. ඉතින් මේ මේ මේකෙදි විශේෂයෙන්ම මේ මේකෙන් තමයි හඳුන්ලා දෙන්නේ කියලා සුනිල් ආරත්න මහත්තයගේ පොතේ සඳහන් වෙනවා. ඉතින් ඒ අතරේ එතුමා කටුරෝද ගම්මානයක් මවනවා. තිම්මති වීරරත්න කියන කැමරා ශිල්පියා සිනමාවට හඳුන්වා දෙමින් දැන් අපිට මතක් වෙනවා මල්ගුඩිය. මල්ගුඩිය වගේ ඒ කාලේ ඔහු සොයා යනවා මේ කටුරෝද ගම්මානේ පියදාස පලන්සූරිය මහත්තයා. එතකොට සාගර පලන්සූරිය මහත්තයාගේ සහෝදරයත් එක්ක එකතු වෙලා හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා මේ කවි ආශ්‍රයෙන්. හුඟක් සුදු සුදු කවි කතාවේන ලස්සන කවි මතු කළා පෙන්වන අවස්ථාවක් ඇටියට අමරදේවයන් ගැන සිතැඟි සුදු සුදෝ සුදු කියන ගීතේ තාමත් මම හිතන්නේ ඉතාමත් මතකයට එනවා.
එතකොට අපිට හුඟක් මතක් වෙන එතුමාගේ මේ චිත්‍රපටිවල ආභාෂය ලැබල තියෙනවා. නමුත් රූප රාමින් රූප රාමු එතුමා කොපි කළේ නැහැ. එතුමා අපේ ලංකාවට ගැළපෙන විදිහට මේ කතා සකස් කළා. මොකද හේතුව ඔහු සිංහල සිනමා රසිකයාගේ රසාස්වාදය සහ පවුලේ රසවින්දනය තමයි අවධානය යොමු කළේ. එතනින් බැහැර වෙච්ච එකම චිත්‍රපටිය තමයි වැඩිහිටියන්ට පමණයි සීමා වූ සංගවෙන සෙවනැල්ල. මේ චිත්‍රපටයේ පියදාස ගුණසේකර සහ විජිත මල්ලිකාගේ චරිතය අපිට අමතක කරන්න බෑ. එක මට එක එක දර්ශනයක් මතකයි. රාත්තල් 45ක් විතර බර පිඹුරේ කරේ තියාගෙන විජිත මල්ලිකා රංගපාන අවස්ථාව. දැන් ඔහුගේ භූමිකාව දිහා බලපුවහම ඔහු ඒක විවිධ තලවලට යන ඔහු නිෂ්පාදකෙක් අධ්‍යක්ෂකවරයෙක් සිනමා ශාලා හිමියෙක් විලාසිනී කියලා මම හිතන්නේ චිත්‍රපට ශාලා හතරක්ද කොහෙද තිබුණා. වැල්ලම්පිටියේ තිබ්බා, දෙහිවල තිබ්බා, අපහු කහවත්තේ තිබුණා. ඔව්. එතකොට මේ ආර්ති චිත්‍රාගාරයේ හදලා ඔහු අනිත් අයට බදාගෙන කන්න නෙමෙයි බෙදාගෙන කන සම්ප්‍රදාය තමයි මේ වගේ. හුඟක් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට තමුන්ගේ චිත්‍රාගාරයේ දෙන්නේ නැහැ හොඳ චිත්‍රපටිවලට. නමුත් මොහු නොමසුරුව ඒ අවස්ථාව හැමෝටම දුන්නා. ඒක ආචාර්ය ලෙස්ලිම් ස්පීරිස් මහතා පවා පවසලා තිබුණා මේ ග්‍රන්ථය. එතකොට අපිට පේනවා ඔහු ඉතාමත්ම පරිත්‍යාගශීලී කෙනෙක්. නමුත් ඔහු කෙලින් වැඩ කරන ඩී.බි. නිහල්සිංහයන් කියන විදිහට එක වචනේ කෙනෙක්. ප්‍රතිපත්තිගරුකයි, කිව්වොත් කිව්වා. නමුත් නම්‍යශීලී සිංහල සිනමාව සිංහල දමිල සමගිය ඒක මූර්තිමත් කරන එක තමයි 1978 එතුමා සිංහල චිත්‍රපට යාපනයේ පෙන්වනවා. යාපනයේ හිටපු සිංහල චිත්‍රපට උරලක් වුණා. මහ දිසාපති එතකොට ලයනල් ප්‍රනාන්දු මහත්මයා. ඩී.බි. විජේතුංග එතුමා 78 අගෝස්තු මාසේ 25 වෙනිදා. 78 එතකොට එතකොට එවකට උන්නේ මේ තැපැල් ඇමති හැටියට ඩී.බි. විජේතුංග මහත්මයා. එයා තමයි විවෘත කරේ. එයාගේ මේ ප්‍රධානත්වයෙන් යාපනයේ පෙන්වලා තියෙන සිංහල චිත්‍රපටියක් චන්දියා. ඒ චිත්‍රපටියේ තමයි වැඩියෙන්ම දුවලා තියෙන්නේ දවස් 14. ඉතින් එවැනි කාලයක උත්සවයක් තියෙන එක ඉතින් මගේ ඉතාම කාලෝචිතයි. ඒක පිටිපස තිබුණු අදහස අපි අදත් ගරු කළ යුතුයි, සිහිපත් කළ යුතුයි. එතකොට දැන් අත් වශයෙන්ම දැන් මහදන මුත්තා වගේ එකක් මීමන් ප්‍රේමතිලක මහත්මිය සම්බන්ධ වෙන්නේ තිරනාටක රචකයෙක් හැටියට තව දෙන්නෙක් එක ඩෝල්ටන් අල්විස් සමග මිත්‍රසේන ජීරසිංහ කියලා මාරක කතාලින ඒ දෙන්න එකතුල මහදන මුත්තාගෙන අපේ ජන සාහිත්‍ය ගැන තියෙන ඇල්ම. ඉතින් මේව බැලුවම අපිට වෙන සාහිත්‍යයට නේද මම හිතන්නේ. ඔව්. ඉතින් මම හිතන්නේ ඒක ඊටාම එහෙම දෙයක් කියන්න කියලාවත් කවුරු හිතන්නේ. හිතුවේ නෑ. දැන් මහදන මුත්තා වගේ කතාවක් සිනමාවට ගෙනාවකම මේ බොක්ස් ඔෆිස් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා අන්තිම වශයෙන් මට එක දෙයක් කියන්න වෙනවා. මේ රීටා තම්පෝ මැතිණිය මේ පොතේ තියෙන ඡායාරූප ආරක්ෂා කරලා පෝස්ටර්ස් ආරක්ෂා කරලා ලොකු සේවයක් කරලා තිනවා. හරියට මේ පොත කියවනකොට කටුගියක් මැද්දෙන් මියුසියම් එකක් මැද්දෙන් යනවා වගේ. මොකද මේවා ඔය රැකලා මේවා කරපු එක මම හිතන්නේ එතුමාගේ පිටිපස්සෙන් ඉල්ල කරපු ලොකු විශිෂ්ට සේවයක් හැටියට අපි සඳහන් කරන්න වගේ. අපි දැන් අහපෝ යන්න සූදානම් වෙන්නේ සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටයේ ඔබ අසහපුරුදු මෙන්න මේ ගීය උදාහරණ කොට ගැනීම මොහොතට.
එල්ම ගුණරත් මහත්මගෙන් දැන් මම මෙහෙම ඇහුවොත්තේ රොබින් ටැම්පෝ සිනමා අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකෙක් විදිහට කටයුතු කළා විතරක් නෙමෙයි ඔහු මේ සිනමාව මධ්‍යකාලීනව ව්‍යාපාරයක් බවට පත් කරන්න අලෙවි කිරීමේ කටයුත්ත කරන්න මූලික වුණු චරිතයක් විදිහට හඳුන්වා දුන්නෝ ඔබ මේකට කරුණු එකතු කරන්න කොහොමද මෙහෙම දෙයක් තිබුණාම රොබින්ගේ ප්‍රශ්නයක් තිබුණා ඒ කාලේ සිංහල සිනමාව ගැන ඒ තරම් පත්‍රවල ලැකීමක් තිබුණේ නැහැ අපේ සිංහල පත්‍ර කියන්නේ ලුකුම සිංහල පත්‍ර වලත් අපි තුන්දෙනෙක් හිටියා මේ විවේචකයින් පස්සේ නබුට දැනීමක්වත් ගන්න බෑ ඒ කාලේ දැනීමක් තියෙන්නේ නැහැ ඉංග්‍රීසි පත්‍ර වල කොහෙත් නැත්තේ නැහැ නමුත් රොබින්ගේ මේ කැමැත්තක් තිබුණා අපි මේ සිංහල සිනමාව දක්කම් දුරින් ගෙනියන්න කැමති නම් අපි ඉංග්‍රීසි පත්‍ර වල මේ උදව්ව ලබා ගන්න ඕනේ කියලා. පස්සේ මට කිව්වා මගේ හුඟක හිතවත් යාළුවා හන්ද මට කිව්වා දැන් එන්න පුළුවන් නම් මේ මර්වින් ඩිසිල්ලා කියලා ඔබ්සර්වර් එකේ ඉඳිපියක නයි ඒර්නස් කෝරියාවයි මේ අපිට මට වටෝනේ ගොල්ලන්ගේ සිංහල චිත්‍රපටියක් පෙන්වන්න කියලා. පස්සේ මේ දෙන්නම මම එක ආවා. ඇවිල්ලා මේ චිත්‍රපටියක් පෙන්නුවා. පෙන්වුවට ඉතින් ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ හොඳයි හරි මේ කියලා කියා. පස්සේ සුදුසුදු පෙන්වුවට පස්සේ තමයි ඉංග්‍රීසි සිනමාවේ ලියන්න පටන් ගත්තේ මේ ඉංග්‍රීසි පත්‍රවල ලියන්න පටන් ගත්තේ මේ රොබින්ගේ ෆිල්ම්ස් ගැන. ඉතින් රොබින් ඇත්ත වශයෙන් එයාට හුඟක් ප්‍රශ්න එනවා වෙලක් වයක් දැන් එයා චැලෙන්ජස් තියෙනවා එයාගේ. දැන් එයා ගත්තා මේ පසුබිම් ගායකයෙක් හමුණා සිරිල් හියුමන් කියලා. කවුරුත් ඒ මිනිස්සු අහලත් නැහැ නේද බණි. ඒ මිනිස්සු අපි තුන්දෙනා තමයි ගියේ. මමයි බොනි මේ රොබින් අපි තුන්දෙනා ගියේ මේ කලාවත පැත්තේ බංග දෙන්නේ. අපි ගියා හැට වෑනට කොටකාලි සංගන්දර පුඩි කොල්ලෙක් හිටියා ඉගිදර. පස්සේ අපි කතා කරලා කතා කරමු ඩමයත් එක්ක කතා කරමු. එහෙම දැනුමක් හිදයක් නැහැ. නමුත් සින්දු කියන්න පුළුවන් බව අපිට තේරුණා. පස්සේ රොබින් කෙරුවේ මේ ළමයාව අරන් ආවා කොළඹ. අරන් ඇවිල්ලා ඉවිල්ලා ට්‍රේන් කෙරුවා. පුහුණු කරලා ඒක ඉස්තරලම ෆිල්ම් එකේ මේ ළමයා හිට් එකක් වුණා. නමුත් ඒ ළමයා කිව්වේ ඒ ළමයා ගායනා කෙරුවේ මහා ජනප්‍රිය ප්‍රසිද්ධ ගායකයෙකුගේ සින්දු තමයි කිව්වේ. කිව්වහම් කියවෙනවා පස්සේ මේ හැම තැනම මේ ළමයා ගැන කතා කරන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගෙන ඉවරලා මේ සමහර චිත්‍රපට වල පවා ආරාධනා කෙරුවා. නමුත් මේ ළමයා බයට ගමට ගියා මිස පස්සේ ආවේ නැහැ. පස්සේ අපිට ආරංචි වුණා මේ ළමයි නිවෙන්න හේතුව මේ ජනප්‍රිය ගායකයාගේ කට්ටිය තර්ජනය කරනවා කියලා කොළඹට ආවොත් මරනවා කියලා. පස්සේ ඒ පාර රොබින් ගියා ආපහු නේද බලන්නේ. අපි ආපහු ගිහිල්ලා ඉවරලා මේ ළමයා අඳගහගෙන ඇවිල්ලා අපි රොබින් සල්ලි වලින් කොන්සර්ට් එකක් තිබ්බා. ඊට පස්සේ චිත්‍රපට දෙක වැඩ ආරම්භ දුන්නා. නමුත් තර්ජනයේ වැඩ වුණා. මොකද ඒගොල්ලොත් බොහොම මල අපිට හන්ද මේ ළමයා බය කළා හලාවද තියාගත්තා. ඉතින් හුඟක් අවස්ථාවල රොබින් බය නැහැ. මොකක් හරි යම් කිසි දෙයක් කරන්න ඕන නම් මොනවා දැන ගන්න ඕන නම් ලබා ගන්න ඕන නම් කෙලින්ම යනවා. ඉතින් ඒක ගැන වෙන කෙනෙකුගේ ආධාර උපකාර හරින්න බලන්න හිතවත් කට්ටිය ඇවිල්ලා. ඉතින් එයාදින් බැලුවම හුඟක් දේවල් බලන චිත්‍රපට 25යි නළු නිළියන්ගේ ගාන බැලුවොත් එම 46ක්. කියන්නේ ලංකාවේ ඉන්න හොඳම නළු නිළියෝ ඒ චිත්‍රපට වලට අරගබෑ. ඒක එහෙම මෙහෙම ගිනාලා ඇවිල්ලා මිනිස්සු ඉස්සෙල්ලා පාර පෙන්න පිවුලුනුත් නෙමෙයි. ඒ ගිනාම මිනිස්සු කියන්නේ ඇත්ත වශයෙන් ජනප්‍රිය හරිම දක්ෂ මිනිස් නළු. කියන්නේ ගාමිණී වංශිකයන් පටන් ගත්තෝ ජෝවා වික්‍රමඩු වමී ජයවත් බන ඔය කට්ටියම හිටියා. එතකොට එයාගේ බලන්න තියෙන්නේ දැන් වයන් කිව්වා එයා මාකටිං කරුවේ කොහොමද කියලා මේ කරුවේ කියලා. ඒකට කිසිම ටැක්ටික්ස් එකක් කරුවේ නැහැ. එහෙම කරුවේ නැහැ. නමුත් එයාගේම ප්‍රචාරක වැඩ ඒ විදිහටම දිගටම කරගෙන ගියා. කියන්නේ ඒකට ආර්ටිස්ලා නම් කරා. පත්තර වල දැන් නැවැත්තුවා කාලයක්. නැවැත්තුවේ මොකද එයාගේ ෆිල්ම්ස් වලට විචිත්‍ර කරලා පස්සේ මම ගිහිල්ලා කතා කරලා ඒක නැවැත්තුවා ඔක්කොම. නැවැත්තලා එයාගේ සාමාන්‍ය විදිහට වැඩි දුර ප්‍රචාරය කරන්න දැක් කරුවේ නැහැ. එයා කෙරෙහි තියෙන විදිහකට පුළුවන් විදිහට තමයි ප්‍රචාරය වැඩ කෙරුවේ. එයා කිව්වා හොඳ සිනමාවක් කෙරුවොත් හොඳ චිත්‍රපටයක් කෙරුවොත් එහෙම අපි බොරු දැන්වීම් කරන්න ඕනෙත් නැහැ මොනා කරන්න ඕනෙත් නැහැ අපිට චිත්‍රපට විකුණන්න පුළුවන් කියලා. ඒක සාර්ථක වුණා. සාර්ථක වෙලා හුඟක් පත්තර වල පස්සේ දැන්වීම් බාරගත්තා. දැන්වීම් දැම්ම. ඊට පස්සේ විලේකුඩලා වගේ පවා විවේචනය කෙරුවා කරන්න පටන් ගත්තා. නරක විදිහට විවේචනය කෙරුවේ නැහැ. මොකද ඒ කාලේ තරහ හේතුව කිව්වට කමක් නැහැ. ඒ කාලේ කතාවක් ආව සිංහල දෙමළ වේදේ ආවා ඒ කාලේ. ඒ කියන්නේ දෙමළ මිනිහුගේ චිත්‍රපටි වලින් වැඩක් නැහැ. සිංහල මිනිසුන්ට දෙන්න ඕනේ අයිතිවාසිකම දෙමළ මිනිසුන් නෙමෙයි කියන එක. මේ ඒ රාවේ ගියා හැමදාම.
නම රොබින් හෙළුනේ නැහැ. එයා කරපු චිත්‍රපටිය ඔක්කොම මේ විදිහටම කරගෙන ගියා. මම හිතන්නේ අර හානියක් වුණේ නැහැ නේද බලන්න. එහෙම කිසිම හානියක් වුණේ නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්න ආපු වෙලාවෙ මූණ දුන්නා. ඔව්. ඕන ප්‍රශ්නකට මූණ දුන්නා. එඩිටරව මූණ දුන්නා. මම එඩිටරව මූණ දුන්නා. අපිත් යනවා පෙළක් කරට එයත් එක මේ ප්‍රශ්න ආපු වෙලාවලට. දැඩි තර්ජනාත්මක මේ මේ පෙළකට සිනමා මේක අරගෙන ගියපු වෙලාවේ ගේකට ගිහිල්ලා හිටන් තර්ජනය කෙරුවා. නැත්තේ නැහැ. මොකද මේ කියන්නේ ජාතිය අවුස්සන කතා. තල තෙල් ගඳා කියලා මේ තමයි චිත්‍රපටිය තමයි. ඒක ඕන කෙනෙකුට තරහ යනවනේ. ගිහිලා තර්ජනය කෙරුවා. තර්ජනය කරලා මම වුණා අන්තිමේදී නඩු දැම්මා. නඩු දාලා මොකද වුනේ? එයා ඒ ප්‍රකාශනය පිළිගන්න සිද්ධ වුණා. ආපහු ඒ පත්‍රේ මේ මේ පබ්ලිෂ් කරනවා නම් රුපියල් 50,000ක් මට ගෙවන්න ඕන. මේ මේ තීන්දුව තුන නඩු තීන්දුව තුන එහෙම අධිකරණ තීන්දුව තුන එහෙමයි. ගත්තේ නැහැ. එයාට ඒක හැම නැවැත්තුවා. කියන්නේ මතකද? ඇත්ත වශයෙන්ම දැන් සමහර වෙලාවල ඒ කාලේ විවේචනය කෙරුවේ මේ සිංහල දෙමළ ප්‍රශ්නේ කියලා. ඒකමයි එකම හේතුව. නමුත් යාගේ චිත්‍රපටිය හොඳ නැහැ කියලා ප්‍රශ්නේ නෙමෙයි. නමුත් තිබුණේ සිංහල දෙමළ ප්‍රශ්නේ. ඒක තමයි බැලරුම් ප්‍රශ්නෙකට ආවේ. ඉතින් අපි නම් ටිකක් ඇත්ත වශයෙන්ම හැලුණ බය වුණා ඒ දාවේ. මමත් පත්තරේ හිටියා තියා බලනවා. පස්සේ චිත්‍රපටි පෙන්නුවා අපි ඒගොල්ලන්ට. චිත්‍රපටි පෙන්වුවා කිව්වා දැන් විවේචනය කරන්න. හරලි හරි යන්නේ වැරදි දේවල් යන්න එපා කියලා. ඒක හරියයි. නෑ ඉතින් මුලින්ම ජයවිලාල් මටත් ලිව්වේ මේ මාව තෝරගෙන තියෙන්නේ රැලි කොණ්ඩෙටයි ගින්කූරු කට්ටකටයි කියලා. නෑ ඒක බොනේ මගේ හිතේ ගණන් ගන්න නෑ. මොකද ජයවිලාල් මගේ හිතේ ද්වේෂ සහගතව නැත්නම් ඔය ಜಾති ભેද පදනම පිට රොබින් තම්බගේ චිත්‍රපට අධ්‍යක්ෂ විවේචනය කළේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙයිද එල්මෝ පියසිරි ගුණරත්න ගිහිල්ලා මාස් ෆොටෝග්‍රාෆි විභාගේ අරගෙන ආවා. ඇයිලා මොකද වුණේ කියලා චිත්‍රපටියක් හැදුවා. ඉතින් එයා ඒක බොහොම කර්කශ විදියට විවේචනය කරලා අන්තිම වැකිය එයාගේ විවේචන ඉම්පෝර්ටන්ට් දේ මේ පියසිරි ගුණරත්න මෙහෙම උපාධියකුත් ලබාගෙන ඇවිල්ලා අපි හන්ද කැමති පියසිරි විජයරත්නගෙන් පියසිරි ගුණරත්නගෙන් ඔව් පියසිරි ගුණරත්නගෙන් මොකද වුණේ කියලා. එතකොට තාම එක්කෙනෙක් හදලා තිබුණා අම්බු එංගේ කියලා චිත්‍රපටියක් සිංහලෙ. එතකොට ඒකේ සිංහලෙන්නේ කිරි රාජපක්ෂ. ඔව් ඒකේ විවේචනය තියලා අපි මේ දීපශීකා චිත්‍රපටිය බලද්දි මම නිවැරදිලා මත් මේ මතක් වෙන්නේ කිංසි රාජපක්ෂට මොකද අම්බු එංගේ කියලා. ඉතින් ඒක මගේ හිතේ ජාතිමේ පදනමක් නෑ කොහොමද? නෑ ජාතියක් මැටෝනි මෙහෙමයි වුණේ ජාතියක් කියන්නේ ඒක ඒක මේ චිත්‍රපටිය වලටම ආපු දෙයක් නෙමෙයි. වෙන්නේ ඒක රටේ හැමදැනම තිබුණ දෙයක් ඔක. ඒකට දෙමළ මිනිසුන්ව තෝරාගත්තා ඒකට. ඉතින් මල මිනිසුන්ට ගහන්න ඕනේ කියන එක. නමුත් ඒකත් සාර්ථක වුණේ නැහැ. ඔව්. දැන් ඔය කතාව වලට දෙන්න පුළුවන් හොඳම පිළිතුර දැන් ජයවිල්ලාල් විලේකුඩ මහත්මයා ගැන විවිධ අර්ථකථන මතුරන නමුත් ඔහු යම් තැනක සඳහන් කරලා තිබෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ චිත්‍රපටත් රොබින් තම්බෝගේ චිත්‍රපටත් එකම මවකගේ දරුවෝය. අපි මීළඟ ගීතය රස විඳින්න සූදානම් වෙන්නේ. මේ ගීතය පිළිබඳ සඳහන් කිරීමේදී අද මෙහෙමයි චිත්‍රපටයේ අපේ මතකෙර නැගෙනවා. ගීතේ මතක සටහන ඊට වැඩිය බොහෝ දුර යනවා. Se tu dê, é tudo
කනඳුරෙ ඉලෙන පහනසේ බාදමෙද මෙසේ බලමින් ලොවරසේ අහසගමයි නිවසමගේ විතක් කෙරෙන විශ්වාසේ ජීවිතේ තල්ගුණ කාලේ එකසේ නුරැඳේ සොයමී සෑමගෙනේ සිතුදේ ඇතුදේ ජීවිතේ තරුණ කාලේ එකසේ නුරැඳේ සොයමී සෑමගෙනේ සිතුදේ සිංහල සිනමාව පිළිබඳ කතා කිරීමේදී අර මෙතෙක් වුණු කතා බහ සහ ඒ තුළ මතුවුණු කතාව වඩා වටිනවා. මොකද යම් තැනක අපිට යම් ආකාරයක තර්කයක් විතර්කයක් ගොඩනගන්න වඩාත් සුදුසු තැනකට අපි ආවා කියලා අපි විශ්වාස කරනවා. වාර්ගික හැඟීම් උස්සන්නෝ පැවති අවධියක ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික වූ විදියට සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න උත්සාහ කළ දෙමළ සම්භවයක් ඇවේ. නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂවරයෙක් සහ සිනමා කර්මාන්තයේ නියලුණු චරිතයක් තමයි රොබින් ටම්බෝ. මන්දන මේ රට කොයි විදිහට මේක අවබෝධ කරගෙන තිබුණාද, කොයි විදිහට මේ ඔස්සේ කරුණු සංකල්පන පැහැදිලි ලෙස විමර්ශනය කරනවාද කියන කාරණාව. හැබවින්ම රොබින් ටම්බෝ යන ගමනට යම් ආකාරයක බාධක එල්ල වෙච්ච තැන් තිබුණා. රොබින් ටම්බෝ පිළිබඳ ලියවිලා තිබෙන ගෙවි ගිය යුගයක අන්තිම තරව විශ්ලේෂණය කිරීමේදී සමහර තැන්වල පැහැදිලිව ගරා වැටෙන රොබින් ටම්බෝ පිළිබඳ සටහන් තිබෙනවා. ඒ ගරා වැටෙන්නේ ඔහු චින්තනවාදීව චින්තකයෙක් විදිහට, ඇයි මේ මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ කියන දේ. අන්න ඒකට බොනිපස් මහත්මයා කොහොමද අපිට පිළිතුරක් ලබා දෙන්නේ? ඒ වාර්ගික ප්‍රශ්න මිනිස්සු මතු කරුවට එයාගේ තිබුණ නැහැ හැම දෙයක්. ඉතින් එයා ස්වාධීන වර්ග මුලින් වගේම කටයුතු කෙරුවා. ඉතින් මේ දින් එයා දින්නම් සත් පැද්දුනේ නැහැ. එයා ඒකෙන් පසු බැස්සෙත් නැහැ. එයා කලකිරුනෙත් නැහැ. එයා එයාගේ කටයුතු නිසියාකාරයෙන් කෙරුවා. අන්තිමේදී අවබෝධ කරගත්තා මේ දැන් ඔය ක්‍රිටිසයිස් කරපු හැම කෙනෙක්ම අවසානයේ පිළිගත්තා එයත් සිනමාව පිළිබඳව යමක් දන්න හොඳින් දන්නා කෙනෙක් කියලා හිතා. එයා නිෂ්පාදකෙක් විතරක් නෙමෙයි, අධ්‍යක්ෂණෙක් විතරක් නෙමෙයි, මේ එයා මේ මේකේ ඕල්රවුන්ඩර් කෙනෙක් හැටියට හැම කෙනෙක්ම පිළිගත්තා. අදටත් පිළිගන්නවා. මම මිනිත්තුවක් දෙන්න. දැන් එල්මෝ වගේ ප්‍රවෘත්ති පාත්‍ර කලාවේදී කරි වෙනත් කලාවේදී කරි එහෙම කෙරුවේ නම් මේ පුවත්පත් කලා මගින් විවේචනය කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන්න උත්සාහ කරපු විවේචකයෝ හිටියා. දැන් එල්මෝ දන්නවා මං කියන්නේ කවුද කියලා. ඉතින් පුදුම ඒ මිනිසුම දැන් රොබින් ටම්බෝගේ ගුණ කතනේ කරලා ඒක මගේ ඒ කීවලා ඉරලා මටම හිනා ගියා. මේ මනුස්සයා කොහොමද ලිව්වේ කියලා. මොකද මේ පොතේම කීවලා බණ්ඩ ලිස්ට් මොකද කියලා තියෙන්නේ කියලා. දැස්ස කියලා තියෙනවා මෙයා බොහොම අඩුවෙන් කල්පනා කරගෙන රොබින් ටම්බෝ. එයා එහෙම මිනිහෙක් නෙමෙයි, බොහොම දක්ෂ මනුස්සයෙක්. මේ චිත්‍රාකාරයක් හදලා තියෙනවා, එක්සිබිට් කරලා තියෙනවා, හැම දෙයක්ම කළා තියෙනවා. ඒක හන්ද ඕල්රවුන්ඩ් කෙනෙක්. ඒක හන්ද අඩුවෙන් හිතන්න එපා රොබින් ටම්බෝ ගැන. වෙනස් වෙන ලෝකේ හැමදේම වෙනස් වෙනවා. නමුත් ඒ වුණාට මම හිතන්නේ රොබින් ටම්බෝ මහතා සමග අන්තිම කාලේ අපි ඇසුරු කිරීමේදී අපිට ලැබුණු දේ තමයි ඔහු හැමතිස්සෙම සිංහල සිනමාව වෙනුවෙන්ම තමයි කැපුණේ. ඔහු සිනමා කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමේදී ඒ සාක්ෂි බැලුවහම අපිට පේනවා සිංහල සිනමාව රැක ගැනීමට මොනතරම් මේ කැප වෙලා කතා කළා. ඊළඟට ප්‍රදර්ශක සංගමේ එයා උපසභාපතිවරයෙක් වශයෙන් ඔහු ලොකු අරගලයක් ගෙනිච්චා. මේ සිංහල චිත්‍රපටි අර එක්තරා කාලයකදී අර්බුදයකට පත් වෙලා තිබුණ අවස්ථාවේ කොහොමද මේ සිනමා ශාලාවලට ගෙනියන්නේ අපේ සිනමා කෘති? මොකද ඒක දැඩි රජයේ යම් යම් බලපෑම් නිසා ඇතිවෙච්ච දේවල් නැවත සකස් කළා. කොහොමද සිංහල සිනමාව ජනතාව අතරට ගෙනියන්නේ කියන නිරතුරු අරගල කළා. ඉතින් දැන් ඒවවල ප්‍රති ඵල ඔහුට නොලැබීම ගැන පොඩි මේ දුකක් තියෙනවා. මහන්ලා ස්වින්න මේ පොතේ කියලා තියෙනවාගේ දොහිත්‍රෝගේ
දැන් නිහාල් සිංහ මහත්මය එයාගේ හිතවතෙක්. හිතවතෙක්. ඉතින් නිහාල් සිංහ ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළා. ඉතින් අපිටම ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්නයක් ආවනම් දැන් රොබින් තම්ප මහත්මයා කියන හැටියටත් නිහාල් සිංහ මහත්මයාගේ අර මේ පෙරවදන හැටියටත් ඉතින් එයාට ඉල්ලුම් කරන්න තිබුණා ණය මේ මුදල. ඉතින් ණය ඉල්ලුවට දෙන්නේ නැත්තම් කවුද? අනුමත කරන්නේ නැහැ. නෑ මන් දන්නේ නැහැ ඒක නෑ. අනුමත කරන්නේ නැහැ. මේක නෑ ඒකත් ඒකත් සහතික ඇත්ත සහතික ඇත්ත. ස්ටුඩියෝ එක වහන්න වුණා බිකෝස් හැම එකනාලම කැමරා එකක් ඉක්විප්මන්ට් එකක් තියෙන එකලන් ගෙවල් වල ෂූට් කරනවා ස්ටුඩියෝ වලට ඉන්නේ නැහැ. ඒකත් තම්පෝගේන ප්‍රොබ්ලම් එක ඔක ඉන්දියානු නිෂ්පාදකයන්ටත් බලපෑවා. මොකද චිත්‍රාගාරයේ ෂූටින් කරලා පොදු අයට ගෙදරට ගිහිල්ලා ෂූටින් කරන්න ඒගොල්ලෝ අකමැති. එක්තරා පැත්තකින් මේ කතාබහේ තව වැදගත් කාරණාවක් මතුවෙනවා. එකක් අපි 70 දශකයේ අග වෙනකොට අපිට එන රූපවාහිනී තිරේ මේ රූපවාහිනියට හුරු වෙන ප්‍රේක්ෂකයාගෙන් කොහොමද සිනමාව ගරා නොවැටි පරිස්සම් කරගන්නේ කියන එක. අනිත් එක කැමරාව හුඟක් වෙලාවට අපි දැක්කේ අර වගේම රූපාගාර තුල රැඳෙනවා. නමුත් කැමරාව රූපාගාරයෙන් එළියට ඇවිල්ලා සාමාන්‍ය එලිමහනට ආවෙන් පස්සේ මේ කියන බිඳ වැටීම කොයි විදිහටද සිදුවන්නේ? මේ තුල රැඳී සිටීම සහ ගරා වැටීම කියන සංකල්පයන් දෙකේ යම් ආකාරයක දෝලනයක් තමයි මේ දෝලනාත්මක කතාබහට ලක්ුණේ. අපි ලස්සන ගීතයක් අහමු. මේ ගීත සටහන් හැම එකක්ම අපි රොබන් තම්පෝ අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටවලින් උපුටාගත් ගීත උදාහරණ කොටයි ගැයෙන්නේ. සිරිමල චිත්‍රපටේ මෙන්න මේ ගීය ඔබේ මතකයට නංව ගන්න. ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල ගැයු අතිශය ඒ යුගයේ අතිශය ජනප්‍රිය ගීයක් විදිහට අපි මේ ගීතය සටහන් කරනු ලබන්නේ. Oh, oh, oh.
එකක් පරයා එකක් නැගෙන නූතන ශිල්පීය උපක්‍රම නිසා යම් කලාවක් තවත් කලාවක් නිසා බිඳ වැටේද. මේ තර්කයෙන් තමයි අපි මේ ගීතය අහනකොට අපේ මනස තිබුණේ. දැන් සිනමාව පැමිණීම නිසා වේදිකා නාට්‍ය කලාව බිඳ වැටුණාද? චිත්‍ර කලාව බිඳ වැටුණාද? යම් ආකාරයක ඡායාරූපකරණයක් පැමිණි නිසා. එතකොට රූපවාහිනිය පැමිණි නිසා සිනමාව බිඳ වැටුණාද? ටෝනි රණසිංහ මහත්මයා මේකට දෙන්නේ කොහොමද අපිට පිළිතුරු? ඒක මම අර ඉස්සර කිව්වාගේ කලින් කලට ඇති වෙන වෙනස්කම්. දැන් එංගලන්තයේ ඉතාම ශ්‍රේෂ්ඨ නාට්‍ය නිෂ්පාදක හිටියේ රටක චිත්‍රපටි කර්මාන්තය අරඹුණාම මේ නිෂ්පාදකයෝ ගල් ගැහුණා. දැන් මොනවද මේ අපි කරන්නේ? අපිට ෂේක්ස්පියර්ගේ නාට්‍ය කරන්න බෑද කියලා. ඉතින් පසු කාලයකදී ඒගොල්ලන්ට හොඳට පැහැදිලි වුණා චිත්‍රපටි වල පැමිණීම නිසා වේදිකා නාට්‍ය තිබුණටත් වැඩිය දියුණුවා. ඊට පිර චිත්‍ර ශිල්පිය බය වුණා, ෆොටෝග්‍රාෆි ආපුවා, ඡායාරූප ශිල්පිය ආපුවා, මේ පෝට්‍රේට් පෙන්ටි ඉවරද. ඉතින් ඊට පස්සෙ එල්මෝ ඔබතුමා දන්න හැටියට එක්ස්ප්‍රෙෂනිසම්, ඉම්ප්‍රෙෂනිසම්, කියුබිසම් කියලා නොඑක ආකාරයේ චිත්‍රපටි මතු වුණා. ඉතින් දැන් රූපවාහිනිය එන එක දැන් අපි උනත් වපරැහින් බැලුවට ඒ දවස්වල දැන් අපට පිළිගන්න සිද්ධ වෙනවා. සමහර විට ඉදිරි අනාගතයේදී දැන් අපි මිසි තම්පොත් දන්න හැටියට 35 නෙගටිව් එකක් නැතුව ෆිල්ම් එකක් ෂූට් කරන්න බෑ. දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා 35 නෙගටිව් එකක් නැතුව ෂූට් කරන්න පුළුවන්. කොපීස් විතරක් ගන්නවා. 35 ඉදිරියේ ගන්න මොකද අපේ රටෙත් වෙනත් රටවලත් හෝල්වල ප්‍රොජෙක්ටර්ස් තියෙන්නේ 35 නෙගටිව්ස් එකට. ඉතින් ඉස්සරහට යනකොට දැන් සමහර අපරදිග රටවල් වල දැන් හෙවිවේට් බොක්සින් චැම්පියන්ෂිප් එක තියෙනකොට ඒ වීඩියෝ එක කෙලින්ම එනවා හෝල් එකට. ඒ එතන වෙන ප්‍රොජෙක්ටර්ස් තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ කලාකාරයෙක් හැටියට දැන් අපි රැදී ඉන්නවා නම් අපි ඒ අභියෝගවලට මුහුණ දෙන්න ඕන. එහෙම මුහුණ දෙන්නේ නැතුව මේ කලාවේ පැවැත්මක් ඇති වෙන්නේ. ප්‍රොජෙක්ටර් එකේ 35 ෆිල්ම් එක දුවන්නේ 24 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්. නමුත් රූපවාහිනියේ 25 යනවා. 26. එතකොට අර ඇඩ්ජස්ට්මන්ට් එක හන්ද තමයි ලිබ් මූවමන්ට් වෙනස් වෙන්නේ. ෆිල්ම් එක ගත්තාම ලිබ් මූවමන්ට් එක අවුට් යන්න හේතුව අර වෙනස. දැන් ඔබ ඔය විස්තර කරනවා වගේම විද්‍යාත්මක සාධක විස්තර කරනවා වගේම මේ විස්තර කරන්න ඔබ පුහුණු වෙන යම් සුවිශේෂී තැනක් තිබෙනවා. දැන් අපි කලින් අහපු සිරිමලේ චිත්‍රපටය, අපි මේ දැන් අහපු ආකාශයේ ආවාසය කියන ගීතය මේ තීරණාත්මක වෙනස සාධකමේ කරන තැනක් ඔබේ ජීවිතේ. ඒ මොකද මට ඒ අධ්‍යාපනයේ ලබන්න ඒ හැම අස්සක මුල්ලක රිංගල වැඩකරන්න ඉගෙන ගන්න නිදහස, සම්පූර්ණ නිදහස දුන්න රොබින් තපු මහත්මයා. ඒ හැමදාම මම ඔයාලට කලිනුත් කිව්වේ මම මගේ අවසාන හුස්ම මේ පිට යනකට මට අමතක නොවන චරිත දෙකක් තියෙනවා. ඒ චරිත දෙක තමයි එකක් රොබින් තම්පෝ මහත්මයා, අනිත් එක ජයන්ත ධර්මදාස මහත්මයා. මොකද මම බැරි අවස්ථාවේ එයා තමයි මාව ජීවත් කරෙව්වේ. එතකොට මාව ජීවත් කරවපු කෙනාව, ජීවත් කරවන කෙනාව මට අමතක කරන්න බෑ. එතකොට දැන් මේ මම මේ දැන් ව්‍යාපාරයේ ප්‍රශ්නේ නැගුවෙත් මේ තාක්ෂණය පිළිබඳවනේ. ඒ තාක්ෂණය මම ඉගෙනගත්ත කා හන්දද? මම සිනමා හෝල් මැනේජර් කෙනෙක් හැටියට නම් ඔය කෙනා ගන්නෙ නෑ. මෙයා තමයි මා වගේ මේකට දැම්මේ. ඒ හන්ද තමයි මම මේ එයා එකම උන්නේ. අන්තිමේදී ඔක්කොම ලැහැම මේ මගේ මස්සිනාද කියලා. එයා මගේ මස්සිනාද කියලා ඇහුවා. මොකද මෙයාත් ෆනයින්ඩ් මාත් ෆනයින්ඩු. ඉතින් මං සමහරට කියන ඔව් කියලා. ඉතින් නැත්නම් ඔක මේ ලොකු අර්බුදයක් නෝක විස්තර කරන්න ඔව් කියලා තියෙන මේ අවස්ථාවල් ආවා. දැන් පල්ලේ මංගලකට ගියම දෙන්න කැවිලා හදි ඔව් ඔව් කියලා මං තා කරලා ෂේප් වෙනවා. ඉතින් එතකොට දැන් බලන්න මුල අමතක කරන්න පුළුවන්ද කෙනෙකුට? මුල අමතක කරුවොත් කෙනෙකුට මොකද වෙන්නේ? ඈ අවසානයක් නැති වෙනවා යටනේ. ඉතින් ඒ හන්ද තමයි මම මට එදත් මුල මතකයි, අදටත් මුල මතකයි. මගේ අවසාන හුස්ම මේ යනකට මට ඒක මතක් වෙන්න ඕන කියන එකයි තියෙන්නේ. තම්බු මෙතනින් මට විස්තර කරන්න. දැන් විශේෂයෙන්ම අපේ සිංහල සිනමාව ගත්තොත් මේ සිනමාවේ චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය වෙන්න දායක වුණු චිත්‍රාකාරය තමයි ආර්.ටී. චිත්‍රාකාරය. සේපාලි සිනමලේ සුවඳ දිවිපෙදුම, සුදුසඳේ කළුවලා, සුරලිත සෝබනී, සැමියා බිරිඳගේ දෙවියාය, සමාජය අපි ඔක්කොම සමානයි, සතුටු කඳුලයි, සුදුසුදු ළඳක මහිම, සැඟවෙන සෙවනැල්ල, මහදන මුත්තා, සැනසිලි සුවේ, ලයට ලය, දෙහෙදක දුක, පිට් පොකට්, රුහුණු කුමාරි, අද මෙහෙමයි, දෙයියන්ගේ තීන්දුව, සුරේකා, මනුෂ්‍යත්වය, නාගචම්ප, මේ ආදි වශයෙන් චිත්‍රපට ලයිස්තුවක් තිබෙනවා. මේ චිත්‍රාකාරයට මොකද වුණේ? ඒ චිත්‍රාකාරය මං කිව්වේ ඉතින් ඒක වැඩ නැතුව ගියා. ඉස්සර නම් ඉතින් හැම කෙනාටම කාටත් කැමර එකක් නැහැ. ඉතින් ඇවිල්ලා ෂූට් කරනවා, සෙට් ගහලා ෂූට් කරනවා, ඇතුලේ මේ හදලා ෂූට් කරනවා. ඉතින්
දැන් අපේ සුදු සුදියකට ලස්සන මොකක්ද අර මිනි මේ ගම්මානේ හැදුවා ඒ වගේ ෂූට් කරද්දී ඒ වගේ කරන්න කවුරුත් ආවේ නැහැ. මොකද හැම එක්කෙනාම ගෙවල් වලට යනවා, පාරේ ගන්න පාරේ සදි මේ ඉස්සර එහෙම නෙමෙයි, පාරක් හදනවා, ගෙයක් හදනවා, කාමරයක් හදනවා, හොස්පිටල් හදනවා. ඉතින් ඒ එක නැතුව ගියා. ඉතින් නිකම්ම තිබුණා අවුරුදු ගාණක්. ඊට පස්සේ එයාත් එක එක දේවල් වලට රට ගියා. පස්සේ නාදන් ඕක රන් කර කර හිටියා. ඉතින් ඊට පස්සේ මම ලොකු ප්‍රශ්නකුත් තිබුණා. ඒක අපි සඳහන් කළා. ඒ හරිය ගම් වතුරට යට වෙන බලක්. මගේ හිතේ තම්ප්‍ර මහත්වයට කවුරුත් කියලා නැහැ ඔය විශාල ගන්නකොට කිව්වේ. සඳහන් කරුවාගේ චිත්‍රපටි කර්මාන්තයේ මගේ හිතේ දැන් ගුණරත්නම් මහත්මයාගේ විජේ ස්ටුඩියෝ එක ෆ්ලෝස් දෙකක් තිබුණා. විජේ ස්ටුඩියෝ නම් ඇටැක් කරානේ. ඔව් ඇටැක් කළාට ෆ්ලෝස් දෙකක් තිබුණා නේද? දැන් ආයෙකල පස්සේ කරා මේවා මේ ප්‍රින්ටින් කෙරුවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ප්‍රින්ටින් කෙරුවා නම් තාර්කිකයේ තිබුණා නේද? ඒ වගේ විශාල දැන් මේක අපි අගේ කළා ඒකම ප්‍රින්ට් කරා. අපි කෙලිරිමනින් ටෝනි සිරිසේනා මිලිමීටර් ස්ටුඩියෝ එකක් තිබුණා. නැතුව එතනක් තිබුණා ලැබ් එකක්. ලැබ් එකක් තිබුණා වැඩ කරලා ලැබ් එක. සිලෝන් ස්ටුඩියෝස් එක ඇහුවා නේද? සිලෝන් ස්ටුඩියෝ මට කියන්න මේ දැන් විලස්නි යනුවෙන් සිනමා ශාලා ගණනාවක් රටේ තිබුණා. ඒවට ඒවත් එහෙම තමයි. ඉතින් අර එයාට ඉන්ට්‍රස්ට් එකක් නැතුව ගියා. චෙන්නයි වල තිබුණා එකක් නේ පොතේ හැටි. ඔව් ඒ ඉන්ට්‍රස්ට් එකක් නැතුව ගියා. ඉතින් දෙහිවල බොහොම කලෙක්ෂන් අඩුයි. ඉතින් දෙහිවල ලීස් එකට අරන් තිබුණේ. ඉතින් ඒගොල්ලන්ට බාර දුන්නා. වැල්ලම් පිටිය ඉතින් ඊට පස්සේ මේ ෆ්ලඩ්ස් එනවා. වතුරේට යට වෙනවා. ඒකේ මොකුත් ප්‍රයෝජනයක් ගන්න බැරුව ගියා. දැන් ඒ ගොඩනැගිලි කාටද ආයේ තිබුණේ? ඉතින් ගොඩනැගිලි අපේ. ඉතින් ඒනට ඒක වික්කා මේ මේ කවුද මේගොල්ලන්ට මේ කවුද මේ ගාමිණී දිසානායක. ඒතර කහවත්තේ තිබුණු විලස්නේ ශාලා. කහවත්තේ එකත් ලීස්. ඒක 90 year lease. එනට ඉතින් එයා පස්සේ ඒක දුන්නා ඒගොල්ලන්ට. දැන් මම අහලා තියෙන කතාවක් තමයි දැන් තම්පෝ પરම්පරාව දැන් යාපනයේ ආශ්‍රිතව මේ විශිෂ්ට પરම්පරාව යාපනයේ රීගල් සිනමාසල. ඔව්. යලි නගාසිටුවල මේක අලුතෙන් මිෂ්පා චිත්‍රපට පෙන්වන්න පුළුවන් තත්ත්වෙට ගෙනාව 80 දශකයේ මුල වෙනකොට. ආ ඒක මේ අවුරුදු දෙකක් පිටම මේ ප්‍රෙසිඩන්ට් අවාඩ් හම්බුණා ඒකට ද බෙස්ට් තියටර් ඉන් ජැෆ්නා. චර හොඳට ඒක දිනු කරලා පස්සේ මේ LTT ප්‍රොහස්නේ එනකොට ඉතින් ඒක දුවන්න බැරුව ගියා. මොකද ආමි හිටියා මේ ජැෆ්නා ෆෝට් වල. ඉතින් මේ ඒගොල්ලන්ට මේක අවහිරයක් වුණා. අපි අහන්න සූදානම් වෙන්නේ මෙන්න මේ ගීතේ. මොන්න තරම් ජනප්‍රිය ගීයක්ද ඇයි ඔබට හැඟෙන්නේ? මේ ගීතේ ඇසෙනකොට ඒ ඔබට හෘද සාක්ෂිය ඔප්පු කර පෙන්නන නිසා. මිල්ටන් පෙරේරා ගැයූ ගීයක්. අපි අද වැඩසටහනට උදාහරණ කොට ගන්නේ. පොලුගුවප කර පින්නාගෙන ලොවම්බමට පිවිසෙනවා මේ බර උලා පින්වත් යලි පිට වෙනවා මේ ටික කාලෙදී කුල මල දන නිල සොය සොය මිනිසා ලත වෙනවා ඉපදුණු කවුරුත් මේ මහා පොළොවේ දිනක පොළොවෙම එළවෙනවා සමාන වී ඉපදී. සමාන වී ඉපදී දිවිතලාවේ නිසාවේ සමහර මුලාවේ මගේ කියන්නවද අපි කෙනාවේ දිනේ පැමිණ විට මරුවයිනාවේ පිළයි පැළුවත් තනි කරන තුළේ මගිල පෙළුවත් තනිකරන
උනේ ඔබ මරුණත් ඔබේ සිරුර දිරනවා මා මරුණත් මගේ සිරුර දිරනවා සම්මාන වී ඉපදී දිවිතලාවේ උලේ නිසානුද සමහරු මුලාවේ මගේ කියා මොනවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවානාවේ ස්කමිලුවා කුලේ හැදෙනවා සමරාමරීමේ ලොවට දෙසනවා ඒ දහමෙල්ලුවා අඳුර සිදේවා සමාජයස් පීනරේවා සමන් වී ඉපදී දිවිතලාවේ කුලේ නිසාලොවේ සමහරු මුලාවේ මගේ කියාමවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවානාවේ උපදින කවුරුත් මේ මිහිතලේ මුලමල නැදින එක දිහිඟාවේ මුලමල බෙදය නොවේ සිඳේවා මෙරන දුරාපි එකට බැඳේවා සමන් වී ඉපදී දිවිතලාවේ කුලේ නිසානුවේ සමහරු මුලාවේ මගේ කියාමවද අපි කෙනාවේ දිනේ පැමිණි විට මරුවායිනාවේ සමන් වී ඉපදී දිවිතලාවේ කුලේ නිසානුවේ සමහරු මුලාවේ කියමනවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවා හිනා සිංහල සිනමාවට මහගු සේවයක් ඉටු කරන ලද තම්පෝ පරම්පරාව අද වෙනකොට සිනමාවට මොනවද කරලා තියෙන්නේ අද මොනවද කරමින් පවතින්නේ මේ ගැන කියන්න තමයි මේ හුඟක් වෙලා මෙතන මේ ශර්මිලා තම්පෝ රැඳිලා සිටියේ අද පරම්පරාව සිනමාවට මොනවද කරන්න බලාපොරොත්තු කොහොමද අපිට මේක විස්තර කරන්නේ ඔව් සංජීව ෆිල්ම් ඉම්පෝට් කරනවා ඔය එයා ජෆ්නා රීගල් එක අදලා ෆිල්ම් ස්ටුඩියෝ එක අදන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ රීගල් සිනමා ශාලාව යලි ඇති කිරීම නිසා ඔව් ඒ කටයුතු කොහොමද දැන් මේ වන විට දැන් තමයි ආ ස්ටාර්ට් කරලා තියෙන්නේ ඒ විදිහට ඒ බලාපොරොත්තු දෙක يعني ක්ලෝන් එහෙම ඇප්ලයි කරලා එහෙම ඒවල පුදුතුර වෙනකම් බලන්න කියලා නිතරම යනවා ජෆ්නා දැන් ගිහිල්ලා අර මේ දැන් තම්පෝ මහත්තයාගේ තිබුණා නේද ලස්සන විනෝදාංශයක් මේ පැරණි මෝටර රථ එකතු කිරීම ඔව් ඒක තමයි ඒක තියෙන ඔක්කොම මෝටර රථ ඒක පුතා මේන්ටේන් කරනවා සියලු දෙයක්ම ඔක්කොම කොහොම තියෙන හොටන් ප්ලේස් එකේ අර ජාල යාල තියෙන පොඩි ගරාජ් එකක් එහි දාලා තියෙන පංගුවක් ඔක්කොම තියෙනවා මේකස් ඔෆ් කෝස් මේ ගෙදර තියෙනවා ගෙදර තියෙනවා අනිත් ඒවා අඳන ඒවා හදනකොට එහි ගිහිල්ලා දාලා හදනවා ඉස්සර වගේම සංජීව එකතු වෙලා මේවා හදනවා ඔව් ඒක කරනවා මේකේ ඉන්නේ කාර් එකට ළඟදී අරගත්තා ඒක වෙන කෙනෙක් ළඟ තිබිලා එයා සල්ලි ගත්තා අවුරුදු 5කට ඉස්සෙල්ලා වගේ ගත්තා අරගෙන ඒක අදලා දැන් ඒක ඔක්කොම එලවන්න පුළුවන් ඔක්කොම යනවා. ඒ හොඳට එළවන්න පුළුවන්. දැන් මේ තමන්ගේ මේ පෙර પરම්පරාව ගැන මොකද හිතෙන්නේ අහපෝ වැඩ බලනකොට මේ තම්පෝ પરම්පරාව කරලා තියෙන දේවල් ගැන. ඉස්සරහට ඉතින් සංජීවගෙන් තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් මේ අනිත් පුතා නම් අර පිටරට එයා කම්පියුටර් ඉංජිනේර කෙනෙක්. ඉතින් මෙයා තමයි ඉතින් එයා හැබැයි එයා මේ මොකද්ද මේ එයා මේ ෆිල්ම් ප්‍රොඩියුස් කරන්න එයාගේ ආසාවක් නැහැ. එයා ඉතින් ඉම්පෝට් කරනවා ඊට පස්සේ එයා මුගක්ම සමර්ථ මේවා අතින් මේ විස්තර තවදුරටත් ඉදිරියට අරන් ගියොත් දැන් තම්පෝ પરම්පරාව භාවිත කළා මේ චිත්‍රපට හැඩවැඩ කර ගැනීම සඳහා සංගීත අධ්‍යක්ෂවරු තව පැත්තකින් ගායන ශිල්පි ශිල්පිනියන් પરම්පරාව මේ අය සංක්ෂිප්තව සටහනක් එකතු කරොත් කවුද මේ උදවිය මම හිතන්නේ රොබින් තම්පෝ මහත්මයාගේ චිත්‍රපට දිහා බැලුවම අපිට පේනවා අර බොනිෆස් මහත්තයා කලින් කිව්වා වගේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකරු එක චිත්‍රපටයකදී වැඩිම ගානක් භාවිතා කළේ එතුමා. එතකොට එතුමාගේ තව විශේෂයක් තියෙනවා
ගායකයන්ව නළුව කරනවා, නිලියන්ව ගායකයෝ කරනවා. දැන් ක්ලැරිස් ද සිල්වා ජෝතිපාල සමග යුග ගීතයක් ගයනවා. එක චිත්‍රපටික එල්ලම් පෙරේරා ගායනා කරනවා ජෝතිපාල රඟපාලවෙනි චිත්‍රපට. ඉතින් මම හිතන්නේ මේවා හරි අලුත් දේවල්. දැන් ප්‍රේම කීර්ති දල් එහෙම කරනවා නෙමෙයි, ඒගොල්ලන් ඉල්ලනවා. එතකොට අර ගායකෙක් දැන් ලතා වගේ කෙනෙක් හිතේ තියෙනවා. නඩ මේගොල්ලන් ඉල්ලනකොට ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. එහෙම ගතියක් යාගෙන. දැන් ප්‍රේම කීර්ති දල්විස් වගේ කෙනෙක් මුල් වතාවට තිරනාටකයක් ලියන්නේ සුරේකා ගීතවලට අමතරව පළවෙනි වතාවට සුරේකා චිත්‍රපටි. දැන් මට මතකයි මට එතුමා කිව්වා නේද. එතකොට මේ මට මතකයි රොබින් තම්පු මහත්මයා මන්ද කිව්වා මේ විලාසිනී සිනමා හලේ වැල්ලම් පිටියේ දවසක් ලස්සන ගෑනු ළමයි වගේ චිත්‍රපටි බලන්න ආවලු. ඇවිල්ලා පස්සේ ගමන ඒතන ලස්සන ගෑනු ළමෙක්ව දැකලා එතුමා ගිහිලා කතා කරලා කැමතිද චිත්‍රපටියක රඟපාන්න කියලා. පස්සේ ගෑනු ළමයා බොහොම ලැජ්ජාවෙන් ඇඹරිලා තාත්තගෙන් අහන්න ඕනේ කියලා. පස්සේ කොහොම හරි මේ ගෑනු ළමයා පික් පොකට් චිත්‍රපටියේ චරිතයක් රඟපාන. මේ විලාසිනී කහවත්ත. ඉතින් ඒ වගේ ඉවක් තිබුණා එහෙම අලුත් අය හඳුන්වා දෙන්න. ඒ වගේ දේවල් ඇත්තටම පුළුවන් තරම් උත්සාහ කරලා වලි නානකාර ඉස්තරහට ගේන්න ඕන. පික් පොකට් එක කියන්නේ මේ යාත්‍රම චිත්‍රපට සංග්‍රහකුත් ගහලා තියෙනවා තිරේ කියලා. නමුත් ඒක හරි ගියේ නැහැ. ඒ විතරක් නෙමෙයි මුලින්ම ඔය ගීතයක් මේ තැතිගත කරනකට පරිගත කරනකට රේඩිසලොන් එක ඔකෙස්ට්‍රා එක තමයි ප්ලේ කරේ. ඔව් මේ මියුසිෂන්ස්ලා. ඉතින් එක සැරයක් මේ එක ෆිල්ම් මේ ෆිල්ම් එකකට සින්දු කීපයකට රේඩිසලොන් එකෙන් ගෙනපු කට්ටියට එක සින්දුවකට එක මියුසිෂන් කෙනෙකුට රුපියල් 15යි දෙන්නේ. ඒ කාලේ ඒගොල්ලන්ගේ රේට් එක එකයි. ඊට පස්සේ සති දෙකකට පස්සේ ගිහිල්ලා අහනකට 20 ගානේ ඉල්ලුවා. 20 ගානේ දුන්නා. ඊට පස්සේ ටික දවසකට බාසයක් යන ඉස්සර ගිහිල්ලා අහනකට කිව්වා 25ක් ඕනයි කියලා. ඒකම නාවා දැම්ම ඇඩ් එකක් මේ පත්තරේ මියුසිෂන්ස් වොන්ටඩ්. හැම කෙනෙක්ම මේ වයිලින් ගහන්න දැන් කොටිම වික්‍රත්නායක වයිලින් ගහන්න ඉස්සෙල්ලම ආවේ මේ මේකට තමයි. එයා කඩු ගන්නාවේනේ. කඩු ගන්නාවේ ඉඳලා ආවේ. ඇවිල්ලා හිටන් ඒ වගේ ඒ සම්පූර්ණ ගෲප් එක ඒ ගෲප් එක හදන්න ගත්තු ඒ මියුසික් ඩිරෙක්ටර් හතර දෙනා තමයි මේ ෆිල්ම් එකටත් පාවිච්චි කරේ මියුසික් වලට. එතකොට ඒ ඔකෙස්ට්‍රා එකෙන් තමයි මේ මියුසික් කරේ. ඒගොල්ලන්ට 20 ගානේ දුන්නේ. ඉතින් වික්‍රත්නායක ඇවිල්ලා මට කියනවා අනේ මම මේ උදේම ගිහිල්ලා මේ ස්කූල් යන්න ඕන. ෆස්ට් මේ එකේ මේ ගිහිල්ලා බස් අන්ඩයි කියලා පෑලිය ගොඩ හන්දියෙන්. පෑලිය ගොඩ මේ බ්‍රිජ් එක ළඟින්. මොකද අර මෙහෙ යන්න උදේට. ඉතින් මං ෆස්ට් මේ එකේ යාම ගිහිල්ලා බස් කරනවා. මේ යාම ඩ්‍රයිවර් ලව්වා. ඉතින් ඒ වගේ හැම දෙයක්ම මේ හිතන්න බැරි පරිවර්තන ගොඩක් කෙරුවා. සිනමා කර්මාන්තයේම තමගේ කරපිට අරගෙන කටයුතු කරපු චරිතයක්. අපි අර කිව්ව බොහොම සුන්දර සටහන් එක්කලා සුදු සඳේ කළු වලා චිත්‍රපටයේ මේ ගීය අපි රසවිඳින්න සූදානම් වෙන්නේ.
මේ කතාවේ යුගයෝග පරිවර්තන ගණනාවක් තිබෙනවා. 60 දශකයේ නැගී සිටීම, 70 දශකයේ රඳවා ගැනීම, 80 දශකයේ මුල වන විට යම් ආකාරයක ජාතිවාදී කෝලහලවලට ලක්වීම, ඉන්පසු යම් ආකාරයක විවිධ කලබල අවස්ථා 89 කලබලවලට මුහුණ දීම. දැන් මේ හැම කාරණාවක් තුළම විවිධ චරිත අපිට හමු වෙනවා. දැන් එක්තැනකදී විජේ කුමාරතුංග ඔබේ පවුලේ ඉතාම සමීප සමාජිකයෙක් වෙනවා. මට අමතක වුණා විජේ ආරිම කිට්ටුයි. විජේ ගෙදරටත් එනවා නිතරම. ඒ අර ජේවිපී කලබලෙලා කර්ෆියු දැම්ම. ඒතොර නාදනේ ෆැමිලි එහෙ කුටු වෙලා හිටියා එළියට යන්න බැරුව. ඉතින් ඊට පස්සේ ඒක පණිවිඩය කියන්නේ රත්ත කියලා ගොල්ලෙක් හිටියා. එයා කොහොම හරි through devi me curfew assin ahawa e edokota vijay hawa umbata puluwanda maath ekka inda yanda me chitragare de kiyala ou giwa ithin u kisi bayak na u vijay ekta ekka nagga chitra vijay ekta ithin yanda dunna police namithi nadan yage wife uy okoma aragena me ape gedarata aawa nadan muduwa ganeeme satana o o eyawa aragena vijay thamai kire ithin hemadaam udiyata paan raathwala kapita genan denawa අයියා එළියට බහින්ද බෑනේ අනේ කාර් විජය හරි හිටුව. එතකොට මේ රොබින් හිටියේ ජෆ්නා. එයා ජෆ්නා ඉඳගෙන අපිට ෆෝන් කර කර විජයට මිසිස් බණ්ඩාරනායකට මිසිස් බණ්ඩාරනායකත් විතර ෆෝන් කරනවා. ඔයා බය වෙන්න එපා. ඔයා බය වෙන්න එපා. ඔයා ඉස්සරහට යන්න. ඔයා ඉස්සරහට යන්න කිය. එයා ෆෝන් කරනවා. ඔබතුමිය සිංහල කතා. මේ තම්පු දමිල ජාතකයේ මේ එකතු කරන සංහිඳියාව සිංහල සලකුණක් විදිහට මේ ශ්‍රී ලාංකික සලකුණක් විදිහට කොහොමද ඔබ දකින්නේ තමන්ගේ ස්වයං පුරුෂයා ගැන? ඒ අපිට කිසි වෙනසක් තිබුණේ නැහැ. මගේ පුත දුව පොතේ ලියලා තියෙන්නේ. දැන් අපේ ගෙදර මේ දෙමළ කතා කරන්න ඕන, සිංහල කතා කරන්න ඕන. එයාගේ කිසිම මේකක් තිබුණේ නැහැ. අපි ළමයි දෙමළ කතා කරුවත්, සිංහල කතා කරුවත් එයාට ගානක් තිබුණේ නැහැ. මට තමයි තිබුණේ මේකලන් දෙමළත් ඉගෙන ගන්න ඕනේ කියලා මේකලන් ටියුෂන් හරි දුව පොතේ ලියලා තියෙනවා. එයා සඳහන් කරලා තියෙනවා it was my mother who centers for tamil classes. එයාට ගානක් තිබුණේ මේකලන් ඉතින් ඉංග්‍රීසි මීඩියම් වල ඉගෙන ගත්තේ මොකද අර භාෂා දෙකෙන් තියෙනකොට ඒකලන් මේ අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ එහෙම ප්‍රශ්නයක් gedera තිබුණේ නැහැ. මොකද එයා හුඟක් මේව කරපු දේ තමයි ලේ එක පාටයි. ඔව්. අම්මා ලේ එක පාටයි. ඒකට ගෲප් දෙමළ ගෲප්, සිංහල ගෲප්, මේ මුස්ලිම් ගෲප් අතරේම ගෲප් දෙමළ ගෲප් එක වර්ගයයි තියෙන්නේ. සිංහල ලේත් එකයි, දෙමළ ලේත් එකයි, මුස්ලිම් ලේත් එකයි, බර්ග ලේත් එකයි, මැරිය ලේත් එකයි. එතකොට ලේ එක නම් ඒ ලේ දෙන්න පුළුවන් නම් දෙමළ කෙනෙකුට සිංහල ලේ දෙන්න පුළුවන්, සිංහල කෙනෙකුට දෙමළ ලේ දෙන්න පුළුවන් නම් ඒකට ජීවත් වෙන්න බැරි. සමාජයේ හොඳින් තේරුම් ගනමින් අවසි සටහන් ඒට එකතු කරමින් තම්පෝ පරම්පරාව යම් ආකාරයක ගමනයක් යෙදුනා මේ සමාජ සංස්කෘතියෙන් හරහා. ඒ ගමන විශිෂ්ට ගමනක් වන්නේ ඔබතුමන්ල මේ දක්වන හේතු සාධක නිසා. මම දන්නේ සමාජයේ කොයි විදියට මේ ගමන අවබෝධ කරගෙන තිබුණාද යන්න පිළිබඳව. අපි තවත් ලස්සන ගීතයක් අහන්න සූදානම් වෙන්නේ සේපාල චිත්‍රපටයෙන්. සේපාල චිත්‍රපටයට ගැයුණු මේ ගීය මම හිතනවා තම්පු පරම්පරාවෙන් කරන ලද චිත්‍රපට නිෂ්පාදන දිහා ආපහු හැරලා බලනකොට ස්වර්ණමය සලකුණක් එනවා. Oh.
මේ පැරණි ගීත අහපු වැහෙනකොට මේ වගේ වැඩසටහනක තම්පු පරම්පරාවත් සිහිපත් කරමින් ඔබට දැනෙන හැඟීම ඔබ කොහොමද කියන්නේ? අපිට මගේ වයස අඩුයි කියලා මට හිතෙනවා. මම යනවා මගේ 20 ගණන් වල වයසට. ඇත්තෙන්ම ඒකෙනුත් මගේ අවශ්‍ය වැඩි වෙයි කියලා මම හිතනවා. මොකද අර මානසිකව අපි හිතනවා දැන් මේ අපි වයස වැඩි කියලා. මම දැන් ලබන මේ ජනවාරි මාසේ මට 80 ලබනවා. ඒතකොට නමුත් මම දැන් මේ මේ ඒ සින්දුව ඇහෙද්දි මට හිතෙන්නේ මම 23යි කියලා. 21යි 23යි 40යි කියලා හිතන. ඉතින් බලන්න දැන් මේ 70 වසරෙම දැන් මේ වගේ මම ඔයාලට කලිනුත් කිව්වේ මට මේ මේ කලින් විශ්කර ගන්න බැරුව ගියා කියලා. මේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි හැම ඉරිදාම බලනවා. සමාදස්වල්ට කැන්සල් වෙන අවස්ථාවල් තියෙන එදාට හරි කනගාටුයි. මං විතරක් නෙමෙයි මං අර නම් කීපයක් කිව්වේ ඒගොල්ලොත් හැමදාම බලලා අහනවා මේ මේ පහුවෙන්දු උදේ කෝල් කරලා අහනවා මේ වනි ඊයේ බැලුවද මේ සංහිඳ ප්‍රෝග්‍රෑම් එක කියලා. ඉතින් නැහැ කිව්වම ඒගොල්ලෝ ඒක නේ නම් මොකද මේ මේගොල්ලෝ මොකද මේ දැන් ඉවර කරන්න දැන් මං කිව්වා ඉතින් ඉවර කෙරුවොත් එහෙම මේ 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 සිනමා කර්මතේ කඩා වැටෙනවා වගේ මේ මේ ඔක්කොම කඩා වැටි කිව්වා. දැන් හැම කෙනෙක්ම දැන් හර්බර්ට් එම්සන් නිවිරත්න පිළිබඳව අපි නොදන්න හුඟක් දේවල් ප්‍රේක්ෂකයෝ නොදන්න හුඟක් දේවල් ඉල්ලා වුණා. ඉතින් හැම දෙයක් මේ විතර ගොසිපින් නෙමෙයි හැබැයි. දැන් අනිත් ප්‍රෝග්‍රෑම්ස් වල කරන ගොසිපින්. මේක ගොසිපින් නෙමෙයි. උද්දීපනය කරලා දෙනවා ඒ කාලේ තිබිච්ච දේවල් ඒ චරිත ඒ මිනිස්කම් ඒව උද්දීපනය කරලා දෙනවා. එතකොට මේ මතු අනාගතේ මතුවට ඉන්න මේ પરම්පරාවට ඒක ආදර්ශයක් ලෙසන් එකක් පාඩමක් වෙනවා. ඒ වගේ ඒ අදහස් ගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මේ මේ අද මේ රටේ තියෙන කලබිලි ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අපේ අරමුණ උනේ එහෙමයි. පෙර પરම්පරාව කළ කීද නූතන પરම්පරාවට හදමාරේම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත් මේක නිෂ්පාදනය කරන මාත්මයාටත් ITN එකටත් මේ මෙහෙම දෙයක් මේ කවුද මේක ඔළුවට දැම්මේ පුදුමයි මේ මේ දැන් මගේ යාළුවෝ කියන්නේ ඒකයි පුදුම දෙයක් මේක මෙච්චර කාලයක් නොවෙච්ච දෙයක් මේගොල්ලෝ දැන් කරනවා අපිත් මේ මේ දැන් අපි ආපහු ගිහිල්ලා මේ මේ එතකොට ලොකු කතා පහක් කරනවා මේ පිළිබඳ සංහිඳ පිළිබඳව තමන්ගේ ජීවිතේ හැම සතයක්ම මේ ශ්‍රේෂ්ඨයට වියදම් කළ වගේ තම දියණිය මේ පොතේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. විලස්නි එක තැනක සඳහන් කරනවා බිල් පත්‍රයක් ගෙවා නොතිබී අලුත් සායම් තට්ටුවක් ගෙදර බිත්ති ඉල්ලා සිටමින් වැළපෙද්දී සිනමාවේ මනෝරම්ය බව රැකගැනීම උදෙසා ඔහු සියලු සේ සතම වියදම් කළේය. යාපනයේ රීගල් සිනමා ශාලාව කඳුලින් ඔහු දකිනකොටත් 83 මහා මිනිස් ඝාතනය තුළ දේශීය දේශපාලන ආගාධයකට යන බව ඔහු යම් ආකාරයක චින්තනවාදීව දකිද්දී යම් අවස්ථාවලදී කැළඹිනි ස්වභාවයන් ඇතිවන විට බෝම්බ සංස්කෘතිය තුළ සිනමා ශාලාවන් හිස් වෙද්දී මේ තම්පු පරම්පරාව සිංහල සිනමාවේ රැක්ම උදෙසා බලාගෙන සිටි පරම්පරාවක්. ටෝනි රණසිංහ මහත්මා මේ වැඩසටහනට යම් ආකාරයක සමාප්තියක් ඔබ එකතු කරනවා නම් තම්පෝ පරම්පරාව කරන ලද මෙහෙ ඔහු අද සිටියා නම් ඔහුගේ ව්‍යාපෘතීන්
ඔහුගේ කලාකෘතීන් ඔහුගේ නිර්මාණශීලී තත්ත්වයන් හඳුනාගන්නට පුළුවන් වපසරියක් නිර්මාණය කරගන්න අවසි මිනිසුන් වටේ හිටියාන. ඔහු තම කර්මත තබා ගොඩනගන්න උත්සාහ කරපු මේ සිනමා කර්මාන්තය අද කොතකින් නවතී. ඔව් ඒක ඉතාම මගේ හිතේ හොඳ ප්‍රශ්නයක්, ඒ වගේම හොඳ ප්‍රාර්ථනාවක්. මොකද මගේ හිතේ අර අපි කලින් ඔක්කොම එතන සඳහන් කළා වගේ දැන් ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකයෝ හිටියා ජවීර ඒකාදර, එතකොට මිසකේ ගුණරත්න වගේ. නමුත් මේ තනි පුද්ගලයෙක් තනියම අර ඔබතුමා කිව්ව හැටි මේක කරපිට තියාගෙන එයා ඔසවාගෙන හිටියා එයාට හැකිතාක් කල්. හැබැයි මම පොඩ්ඩක් කනගාටු වෙන්නේ මේ ඇතිවෙච්ච වෙනස්කම් වලට අභීතව මොන නොදීම ගැන. ඒ ඇර මගේ හිතේ රොබින් තම්පෝ මහතා සිංහල සිනමාවට කරපු සේවය ඇත්තටම අනභිභවනීයයි. ඒ වගේ මේකක් කියන්න අර කලිනුත් ඕක කිව්වා. මගේ මතේ පෞද්ගලික මතය අනුව වාණිජමය චිත්‍රපටි සහ කලාත්මක චිත්‍රපටි කියලා දෙකක් නෑ. හොඳ චිත්‍රපට නම් හොඳ චිත්‍රපට. ඉති අනිත් එක රොබින් තම්පෝ මහතා කළේ මහජනතාව චිත්‍රපටය තුළින් පිරවීමේ විනෝදාස්වාදයට පත්කිරීමේ දෙයක්. ඉතින් මං හිතන්නේ ඒ මහත්මයා අදහස් කරපු දේ ලබා ගත්තා. ඉතින් ඒ මහත්මයාට දැන් මෙතිනේ කිව්වාගේ ක්‍රිස්තියානිකාරයෙක් කතෝලිකෙක්. මම මේ අපි ප්‍රාර්ථනාවක් කරනවා ඒ මහතාට මොක්සුව ලැබේවා කිය. ඔහු එක්තැනක සඳහන් කරනවා මා මේ ව්‍යාපාරයේ සිනමා ව්‍යාපාරයේ රැඳී සිටින්නේ ඉන් ඉවත්විය නොහැකි නිසා. යමෙක් තමන්ගේ චර්යා රටාවන්ගෙන් වෙනස් වෙලා විදෙන්ට නොහැකි නම් ඉන් පිළිඹුවන්නේ ඔහුගේ දුවන හැම රුධිර බිඳුවක් තුළම සිනමා කර්මාන්තයේ වෙනුවෙන් කැක්කුමක් දල්වලන වග. ඒ කැක්කුම සංහිඳ තුළ අපි යම් ආකාරයක විශ්ලේෂණය, ගවේෂණය සහ අවබෝධ කරගත් නිසා හෙළ සිනමාවේ අද්විතීය චරිත, මාධ්‍ය ලෝකයේ අද්විතීය චරිත එකතු කර ගනිමින් අපි තම්පෝ පරම්පරාව වෙනුවෙන් මේ කතනය ගෙනයයි. යම් ආකාරයක මේ උද්දීපනයක් ලද්දෙක් වේද එය සිනමා කර්මාන්තයේ ඉදිරි අනාගතය වෙනුවෙන් තව එක කණුවක් හිටවන්න අවශ්‍ය ශක්තිය මින් උදා වේයයි අපි අපේක්ෂා කරනවා. කුරුල්ලනේ මේ රජ කුමරිට කුමාරයෙක් නෑ, සොයාද තුත් ලස්සන කුමරෙකු ලැබෙයි හුඟක් පින්.
කියන්නම් මේක ඇත්තයි නොවේ කොළොප්ප ඇති මා පණ්ඩිවරයෝ කියා කියනවා ආදරෙන් වැඳනා සියල්ලම මෝඩයෝ කියලා තක තක මාත්තේවාගේ කෙනෙකුණානම් නිසායලි බෙමෙන් බැඳෙන්න නුවන ඇත්තකු වගේ සිතාලා මයිතින් යන්නම් කල එල්ලෙවුණා